නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්කමන්වේති චක්කංව වහතෝ පදංති. පින්වත්නි, අද විශේෂ දේශනා මාලාවක් අපි ආරම්භ කරනවා. වෙහෙරගල ආරණ්‍ය සේනාසන වාසී මහා සංඝ රත්නය මෙහෙණින් වහන්සේලා, පැවිදි අපේක්ෂක පිරිස වෙනුවෙන් සහ දුර සිට සම්බන්ධ වන පින්වතුන්ලා වෙනුවෙනොත්, ඒ සඳහා අපි තෝරගත්තේ තුන් පිටකයෙන් සූත්‍ර පිටකයෙහි සඳහන් වන කුද්දකනිකායේ ධම්මපද පාලියයි. අට්ඨකථා සහිතවම අපි සරලව මේ ධර්මය ඉගෙන ගන්න කැමති අයට පිළිවෙලකට මේ දේශනා පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඉඩ ලැබෙන විදියට. සා අද මේ පටන් ගන්නේ ධම්මපදය. ගාත 423ක් තියෙන අතර මෙහි නිදාන කතා 299ක් තිබෙනවා. එයින් පළවෙනිම ගාථා රත්නය යමක වර්ගයේ යුගල වශයෙන් අදාළ දේශනා තමයි තියෙන්නේ. ඒ ආරම්භක ගාථාව අපි මේ දේශනා කළා. මනෝ පුබ්බං ගමා ධම්මා. සිතට පෙරටුවන්නේ සිතුවිලි. සිතට පෙරටුවෙනවා සිතුවිලි. මනෝ සෙට්ටා. මනසමයි සිතමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මනෝමයා සිතින්මයි උපදින්නේ. මනසා චේ පදුට්ටේන චේ ඉදින් මනසා පදුට්ටේන හිත දුෂ්ට කරගෙන නැත්නම් කීටි කරගෙන බාසතිවා කරෝතිවා කියයි නම් හෝ කරයි නම් හෝ තතෝ නම් එයම ඔහුට දුක්කමන් වේති දුක පිණිස පවති චක්කං ඉව වහතෝ පදං. ගැල ගොනා පසුපස රෝදේන්නාක්සේ දුක් දෙමින් කර්මය පැමිණෙනවා කියන එකයි මේ ගාථාවේ අර්ථය. අට්ඨ කතාවට අනුව අපි නිදාන කතාව බලමු. දඹදිව බුදුපසේ බුදු මහරහතුන්ට, සක්විත්තන්ට, මහදනු මැතිනියන්ට, මහදැනැතියන්ට වාසස්ථාන බැවින් අන්දිවයින් තුනට වඩා ඉතා උතුම්ය. මහා මේරු පර්වතයේ උතුරු දිගද, චක්‍රාවාට පර්වතයට දකුණු දිගද පිහිටියේය. එතකොට දඹදිව තලය, දැන් අපි ජීවත් වෙන මේ රට අයිති වෙන්නේ දඹදිවට. එතකොට ජම්බුද්දීපය පිහිටලා තියෙන මහා මේරු පර්වතයෙන් උතුරු දිශාවේ. එතකොට මහා මේරු පර්වතයේ තියෙන අපිට වඩා කොහෙන්ද? යටි දකුණට වෙන්නේ. චක්‍රාවාට පර්වතයේ දකුණ, ඒ කියන්නේ චක්‍රාවාට පර්වතයේ තියෙන උතුරෙන් අපිට වඩා. එහෙනම් එකක් උඩින් තියෙනවා, අනිත් එක යටින් තියෙනවා. ඒ කියන්නේ ඊට වඩා හිතන්න එපා. ඒවා තියෙන තැන් වල තිබුණාවේ. ඊපස්සේ ඔක හොයන්න ගියාම වෙලා යනවා. හරි, ඒක හොයන්න පුළුවන් එරිදි බල සහිත පංචවිඥාලාභී ආර්ය උතුමන්ටත් පුළුවන්. ආර්ය වෙන්න ඕනේ නැහැ. මේ පංචවිඥා තියෙනවා නම් මහා මේරු පර්වතේ බලන්නත් පුළුවන්. සක්වල ගල බලන්නත් පුළුවන්. ලෝකෙම බලන්න පුළුවන්. එහෙනම් තියෙන තැන විතරක් මතක තියාගන්න. දඹදිව තියෙන්නේ මහා මේරු පර්වතයට උතුරින්, චක්‍රාවාට පර්වතයට දකුණෙන්. ගැලක සටහන් නැත්තේ කරත්තයක් වගේලු. තුන්හුලස් ටිකන් ඉන්දියාව සිතියම් බලන්න, බලලා මේක මතක තියාගන්න. ඉන්දියා සිතියම කොහොම? තුන්හුලස් දිගින්න පළලින් දසදහසක් යොදුන් වෙනවා. දූපත් තියෙන 500ක් දඹදිව ඒමේ යදුන් දස දහසින්
සාර දහසක් පමණ තැන මුහුදට යටව ගියේය. ඒ යුදුන් දස දහස් මේ ඉස්සර තිබිච්චෙක් ගැන කියන්නේ හොඳේ. ඒක පොඩ්ඩක් අහගෙන හිටියම ඇති. මනින්න යන්න එපා. දස දහසින් හාර දහසක්ම වතුරෙන් යට වෙලා, ඉගෙන මුහුදට. මිනිස්සු වාසය කරන්නේ හාර දහසක් මුහුදට යට වෙලා, දස දහසින් සාර දහසක් මුහුදට යට වෙලා ගියා. තුන් දහසක පමණයි මිනිස්සු වාසය කරන්නේ. තව තුනක් තියෙනනේ, හතරයි තුනයි, බය වෙන්න ගණන් කියන්න, හතයි. තව තුනක්, ඒ තුන කොහෙද ඇත්තේ? වනාන්තරේ, නැත්නම් හිමාලයට යට වෙලා තියෙන. නොකිය හැකි, නොදත හැකි දිගු කලක සිට කපක් සිටුනා මහදඹ ගසක් නිසා ප්‍රසිද්ධියට ගිය මෙම දිවයිනේ නම ජම්බුත් දීප. මහා දඹ ගස නිසා තමයි මේක ජම්බුද්දීප නම් වෙලා තියෙන්නේ. මෙම දිවයිනේ තියෙනවා 11 මහා ජනපද මෙන්න තියෙන නම්. අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, චේති, වංශ, කුරු, පංචාල, මච්ච, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ. කාම්බෝජ දැන් කාම්බෝජ කියන දැනුත් තියෙනවා. ගන්ධාර කියන්නේ දැන් පකිස්තානෙට. ගන්ධාර කියන්නේ දැන් පකිස්තානෙට. තුරියෝ හොයන්න අමාරුයි, පස්සේ හොයමු. බවුන් අපගේ බුදුරජුන් දවස දියුණුව පැවති 11 මහා ජනපදයෝ. පිරු පෙරුම් බලයෙන්, ඒ කියන්නේ බය වුණානේ. පිරු පෙරුම් බලයෙන, පෙරුම් කියොම බය වෙනවා. ඒ පරණ සිංහලේ එමය කියන්නේ පෙරුම්. අපි කියන්නේ පෙරුම්. පයන්නට දාන කොම්බුව පේ. පෙරුම් බලයෙන් මරු රපුන් ඔබා, මරුන් ඔබා කියන්නේ ඔබලා, නැත්නම් පරාද කරලා ඔබා ජයගෙන බුදුබවලත් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට වැඩවඩමින් රජදනවී සැරිසරන වූ ඒ ඒ ජනපදේනට අයත් චම්පා, කජංගල, උග්ග, අස්ස, අංගුත්තරාප, ආපන, බද්දිය, රාජගහ, නාලන්ද, අම්බසණ්ඩ, කල්ලවාල, අන්දකවින්ද, මහාතිත්ත, හාලක, පාටලී, ඒකනාල, බානුමත, බාරාණසි, සාවත්ති, සාකේත, ආලවි, වේශාලි, බේලුව, කෝටි, කපිලවස්තු, කුසිනාරා, පාවා, අනුපිය, කෝසම්බි, සංකස්ස, වේරංජා. ආන්න ගම්වල නම් කිව්වේ. යන ගම්වල තමයි භාග්‍යවතුන් වහන්සේ සැරිසරුවේ. ඒ ගම් ටිකේ නම් කිව්වේ. දැන් ඉතින් අමතක නම් පස්සේ බලලා මේක ආයේ මතක තියාගන්න බලන්න. ආයේ බලන්න පුළුවන්ද? බය වෙන්න එපා. සා මේක නැවත අහලා නැවත මතක තියාගන්න. මේ වටින්නේ මොකද? අපිට ශ්‍රද්ධාව ඇති වෙන ඉස්සර බුදුරජාණන් වහන්සේ වැඩම කරපු තැන් නෙමෙයි කියලා තියෙන. සමහර නම් තාමත් ඒ නමින්ම තියෙනවා. වාරාණසී වගේව තාමත් වාරාණසී. රජගහ, රාජගිරි, දැන් රාජගිරි. ඉස්සර රජගහ. හින්දියෙන් රාජගිරි කියලා කියනවා. ඔවගේ තියෙනවාද? සාවත්ති, වාරාණසී. ඊළඟට තියෙනවා පාටලි, පැට්නා. දැන් පැට්නා, ඉස්සර පාටලි. හරිනේ, ඒක පොඩ්ඩක් ළඟින් යනවා පැට්නා. එතකොට මේවයි වාසය කරමින් නගර චාරිකා කරමින් වැඩම කරද්දී ඒ ඒ රාජරාජ මහා මාත්‍යවරුන් විසින් සකස් සැදැහැයෙන් කරවන ලද මහා විහාරයන්හි චතුර්විධ බ්‍රහ්ම විහරණයෙන් යෙදී වැඩවාසය කළසේක. වැඩවාසය කළයි කියන එක තේරෙනවා. චතුර්විධ කියන එක තේරුන්නේ නැනේ. චතුර්විධ කියන්නේ සතර බ්‍රහ්ම විහරණ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඒ වයින් යෙදී වාසය කළා. කවුද වාසය කළේ? භාග්‍යවතුන් වහන්සේ. දෙවි බඹුන් සහිත ලෝකයාට හිත වැඩ පිණිස බුදුරජුන් වැඩ වාසය කළ මහ වෙහෙර අතුරෙහි සවැත් අනාථ පිණ්ඩික මහසිතානන් විසින් සිව් 50 කෙලක් ධන වියදම් කොට. සිව් 50 කෙලක් ඔන්නඔක තේරෙන්නේ. සිව් 50, සිව් කියන හතර, 50 50 54 කෙලක් කියන්නේ කෝටි.
කෝටි 54ක් ධන වියදම් මොන කෝටිද? කහවණු. රන් කහවණු කෝටි 54ක්. වියදම් කොට. ජේතවන උයන්නී කරවා පිළිගැන්නු. දේවරම් මහවේර 19 වසක්ද? අවුරුදු 19ක් වැඩි නේද දුනේ වස්. විශාකාවන් විසින් සත් 20 කියලා. කෝටි 27ක්. ඉගෙන කෝටි 27ක්. ධන වියදම් කොට. පූර්ව රාමේහිද සවසක් සවසක් කියන්නේ හවසක්ද සවසක්ද වස් හයක්ද සවැත් නුවර පස්සෙසි වසක් වැඩස් වාසයක දරු භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ 45 වසරයි එයින් 25 වසරයක්ම ඉඳලා තියෙන වස් කාල සවැත් නුවර ඊට පස්සේ තමයි අනිකුත් නුවර වලට ගිහින් තියෙන්නේ ඒතර 25යි තව 20යි ඉතුරු වෙලා තියෙන්නේ 20 වසක් 25 වසක් වැඩ සිටියා අනාථපිණ්ඩික විශාකා රිදනාගේ ගුණමහත්වය මේට කරුණ විය. අර අනාථපිණ්ඩික සිටුතුමාගේ විශාකා මහෞවසියකේ ගුණවත් බව තමයි මේකට මොකද්ද උනේ? හේතු උනේ. බය වෙන දෙයක් තියද ඒක? ඒ ගැන නෑ බය වෙන්න කාරණයක් නෑ. ඒතන පක්ෂපාත වීමක් නෙවෙයි ඔවුන්ගේ පින ගුණමහන්තේ සලකා තමයි බුදුරජාණන් වහන්සේ මේ විහාරවල වැඩ සිටියේ. ඒ දෙදෙනා දවසට දෙවරක් විහාරයට යති. යන්නෝද ලදරු හෙරනෝ අපාතගෙන බලන්නෝය. ඒ කියන්නේ දැන් ගියාම අත අල්ල බලන මොනවද ආච්චි ගෙනාවේ? චූටි කට්ටි අහන්නේ චූටි මේ ස්වාමීන් වහන්සේලා. මොනවද සීයේ ගෙනාවේ? අහනෝ. හිස්සතින් නොයති අහනෝනේ. ඒ නිසා හිස්සතින් යන්නේ. පෙරවරුයේ නම් ඒ කියන්නේ දවල් දාන්න කලින් යනව නම් කන්න පුළුවන් දෙයක් අරන් යනවා. ඔවුන්ගේ ගෙවල් වල දිනපතා 2000ක් භික්ෂුන් වහන්සේලා දන් වළඳති. ඒ කියන්නේ අනාථ පින්ඩි සිටුතුමාගේ දාන ශාලාව තියෙන තාමත් ගියොත් බලන්න පුළුවන්. ඒකේ 1000කට වාඩි වෙන්න පුළුවන්. 1000කට දන් වළඳන්න පුළුවන්. එතකොට විශාකා වූසියේ ගෙදරත් දාන ශාලාවක් තියෙන. ඒකේ 1000ක් වැඩ ඉන්න පුළුවන්. එතකොට 1000ව 2යි. නිති ආසන පනවා තියෙන දහසක්. ඒක ඉවර වෙන්නේ හැමදාම. උදේල දවල්ද වෙලාවක් නැහැ. වඩිනවනම් දන්ම දෙනවා. දීලා තමයි ලැබුණේ තව දෙනවා. දැන් දුන්නේ නැති කියලා හිතනවද? නැහැ එහෙම කිව්වනේ දෙව්දුවක් ඇවිල්ලා අර කිව්වනේ දැන් ඒ ඉවර වෙලා තියෙන්නේ දැන් ආලුයි හොදි දෙන්නේ. බතුයි හොදි. දැන් වන් නවත්තන්න. වහාම යන්නකෝ මගේ ගෙදර ඉන්නවත් එපා. උඹ වගේ අසත්පුරුෂ දේවතාවියෙක්. දේවතාවිට දැන් අගුණේ. පස්සිත යාට දඬුවම් වාසියේ නියම කළා සක්දිරයතුමා ගිහිල්ලා ඔය ඔක්කොම ගඟේ ගහන් ගිහපු නිදාන ටික ගෙනත් දෙන්න එතුමාට ගෙනත් දෙන්න ඕන අය කැමියෙක් වගේ වෙස්වලන් ගිහිල්ලා ණය ඔක්කොම පුරවන්න ඕන පොත් වලට හරි ගෙනාව ගබඩා පිරුණා කෙන් පේනෝනේ දුන්නොත් ලැබෙනවා ඒ වගේ දුන්නා ඒ කාලේ සෙවන් නුවර සත්කෙලක් පමණ මිනිස්සු ආරි ශ්‍රාවක වාසය කළා කෝටි 7යිනේ ඔක්කොම කෝටි 7 කෝටි 7යි ටී ඔක්කොම පොඩ වැරදිලා තියෙනවද ඔක්කොම කෝටි 7යි කෝටි 7න් කෝටි 5ක් ආරි ශ්‍රාවකයෝ දෙකලක් කෝටි 2ක් බය වෙනවනේ දෙකලක් කොම් බය වුණා කෝටි 2ක් පමණ මිනිස්සු පෘතජ්ජනයෝ ය පෘතජ්ජනයෝ කියන්නේ කවුරු වගේ කට්ටි ඔය ආහෙලාපි වගේ කට්ටි නිකන් ඔහේ ඉන්න කිසි ගාණ නෑ හෙන ගැහුවත් එකයි කියලා ඔහේ ඉන්න ලෝකෙට එන ගවකෝ මට එන ගවකෝ ප්‍රශ්නය පෘතජ්ජන කියන එකේ තේරුම මොකද්ද පෘතුජන වැඩියෙන් ඉන්නේ කට්ටි තව ඉන්නවා කෙලස් බහුලය රාග දේශ මොහ පැතිරී සිටින කෙනාට කියන පෘතුජන සෝවාන් නොවෙච්ච හැමෝටම කියන්නේ පෘතජ්ජන දෙකක් ඉන්නවා අන්ධ බාල පෘතජ්ජන වැඩියෙන් ඉන්නේ කට්ටි ධර්මයේ සරණ යන ධර්මයේ අහන කියන ධර්මයේ හැසිරෙන අයට කියනවා කල්යාණ පෘතජ්ජනයකින් නම්බු එකක් අපිට ගන්න පුළුවන් මොකද්ද? කල්යාණ පෘතජ්ජ. අපි පෘතජ්ජන කියලා පිළිගන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒකත් අපිට එක්තරා විදිහක නම්බුවක්. පෘතජ්ජන බවත් නම්බුවක්. ඒතර බය නැතුව වැරදි කරන්න පුළුවන් මොකද පෘතජ්ජනනේ. එහෙමද? අපි පිළිගන්න පෘතජ්ජන කියන එකේ තේරුම තමයි කෙලෙස් ඇති බව. ඒතර ඒකේ තියෙනවා කල්යාණ පෘතජ්ජන ආර්ය ශ්‍රාවකෙක් වෙන්න කටයුතු කරන කෙනාට කියනවා කල්යාණ යහපත් පෘතජ්ජනය. කෝටි 2ක් තමයි පෘතජ්ජන. ආර්ය ශ්‍රාවකයෝ කෝටි 5යි. හිතන්න කෝටි 5යි. ගාණක් නැහැ. එමෙතනම ඉන්නේ කවුද? ආර්ය ශ්‍රාවක. දැන් වගේ මැජික්ද?
දැන් ආර්ය ශ්‍රාවක බලනක බුදුවම් මේ වඳින්න යනවා. එක්කෙනෙක්ව පේසකාර දියණිය මමයි කියලා කෙනෙක් දැන් වීඩියෝ දානවා. පිස්සු. පැත්ත බලා තින්නේ පේසකාර දියණිය ඉන්නවනා. මේ පැත්ත බලා තින්නේ අපි ආවට. ඒ උත්තමාවියු දෙව්ලොව ඉන්නවා. මෙහෙ ඉන්නේ. ඔය පිස්සු තියෙනවනේ තින්න. ඒක මානසික ආබාධය දුනම කියන මම පේසකාර දියණිය. මම බුදු වුණා මට පස්සේ මම පසේ බුදු වුණා බුද්ධෝත්පාද කාලයෙන් පසේ බුදු වුණා කියලා කියනවා. එහෙනම් ඒවා නෙවෙයි මම මේ කියන්නේ කෝටි 5ක් ඉඳලා දිනනවා හැම තැනම කවුද ඉන්නේ සවැත් නුවර ආර්ය ශ්‍රාවකයෝ. ඒස විශේෂත්වය දෙකේ. නෑ නෑ මැජික්ද? අහන්න ඉන්න කවුරෝ ගණන් ගන්න. එහෙම ලොකුවට විශේෂත්වයක් කරන්නේ නෑ හැමෝම. ඉතින් එවැනි තැන කියන ලැබුණා නම් අපි කොච්චර වාසනාවන්තද? ප්‍රශ්න අඩුයිනේ ඔක්කොම ආර්ය ශ්‍රාවකයෝනේ. එක්කිනෙක එක්කිනක එක්ක නියන් දියයි කිරි වගේ බලාගෙන ඉතින් ජීවත් වෙන්න තිබුණා. හරි එහෙමනම් ඔන්න කිව්වා පෘථජ්ජනෝ ගැන. ආර ශ්‍රාවකයෝ උදෑසන කාලේ දන් දී සවස් කාලේ බණ අසන පිණිස සුවඳ මල් ගත් අත්ඇතිව ආහාර පාන වස්ත්‍රාභරණ ආදී ගෙන්වාගෙන ජේතවනාරාමයට යන හවසෙන් උදේ දන් දෙනවා. හවස තමයි ලොකු බණක් කියන්නේ. පැය 4 5ක බණක් කියන භාග්‍යතුන් වහන්සේ. ඒ බණ අහන්න එකට විතර යනවා හවස. ගියාම 7ට විතර ඉවරයි. 6ටෝ 7ට. එක දිගට කියනවා. පැය 5යි 6යි. කාටේ කියන්නේ ගිහි අයට. ඒ බණ කියන්නේ. දවල් දාන අනුමෝදනා පැයක් හෝ දෙකක් වෙන බව සඳහන් වෙනවා සමහර විට. එක පැයක් වෙයි. ඒක බුදු කෙනෙක්ගේම දේශනාවයි. අපිට ඉතින් කොපි කරන්න බෑ කාටෝ. ඒවත් මේ පොත්වලවත් නැහැ. පැය 5ක් කියව පොත්වල නැහැ. විශේෂයෙන් කියව ධර්ම කරුණ තමයි සූත්‍ර වලට ඇතුළත් කරලා තියෙන්නේ. නැත්නම් භාග්‍යතුන් වහන්සේ අර ආකාශ ගංගා කඩා ගලා හැලනවා වගේ විශේෂයෙන් දිගට දේශනා කරනවා. ඒක සත්‍යයේ අවබෝධය පිණිස එදා දේශනා කළා. ධනවතුන්ට හා කුලවතුන්ට වාසස්ථාන වූ එසේම හැම එකකින්ම පිරීගත් මේ මහා නගරයේහි වත්පොහොසත් කම් වලින් කිසිත් අඩුවක් පාඩුවක් නැති මහා ස්වර්ණ නම් ධනපතියෙක් වාසය කළා. නම මහා ස්වර්ණ. ඔහු විසින් ධාර්මික උපදවන ලද ධනේද පරිභෝගයට සුසු වස්තුවද ටික නොවීය. ඒ කියන්නේ පොඩ්ඩ නෙවෙයි ගොඩක් තිබුණා. ධනය. තමන් දෙහැමින් සපයන ලද වස්තුව මොනවද? වස්තුව. තමන්ගේ රැවැමින් පරිපාලනය කිරීමට පුතකුවත් දුවකුවත් නොලැබීම මොහුගේ තැවිල්ලට එකම හේතුව විය. යාට පුතෙක් හිටියෙන්නේ දුවෙක් හිටියෙන්නේ. දිනක් මේ මහා ස්වර්ණ තෙමේ දිය නෑමට ගන්තොටුපළට ගොස් නාලා ගෙදර එන්නේ අතරමඟදී ලොකු කුඩා අතු වලින් වැඩි ගිය මහ නුගරුකක් දුටුවා. මේ සෝභාමත් මහාගස මහේසාක්‍ය වූ දේවතාවෙක විසින් අයත් කොට ගන්නා ලද්දේ වන. ඒ කියන්නේ අරක්ගෙන ඉන්න දෙවියෙක්. අනිවාර්යෙන් මේ ලොකු ගහේ හොඳ දේවතාවෙක් ඇති හිතා. ඒ ගහ වටේ භූමිය සුද්ධ කරවා පවුරක් හදලා වැටක් හදලා සුදුවැලි අතුරලා දජපතා කොඩි නංවලා මනා වලංකාරකට මට පුතෙකු හෝ දුවකු ලබා දුන්නොත් මේ ගස අරක්ගත් දෙවියන් වහන්සේ මෙයට අධික වූ මහා සත්කාරයෙන් පුදන්නෙමි කියලා බාර වෙලා ගියා. ඔන්න අපි දැන් බාර වෙනවානේ. මගේ වැඩේ කරොත් මම මෙන්න මේ අටපිරිකාවක් දෙනවා පූජ කරන කොහෙද බෝධියට. අර දැක්කනේ පන්රු ගැට ගාලා තියෙන අපේ බෝධිය. යට බෝධි බලන්න ඕන කියලා තියෙන පන්රු. අහුවෙන තරම් අතුවල පන්රු ගැට ගහලා යාලස මේ අදිෂ්ඨාන කරලා යනවා ගෙදර. ඉෂ්ට වුණොත් ආයෙනවා. ඇවිල්ලා පඬුර ගලවලා බාරේ ඔප්පු කරලා යනවා. ඉතින් ඒ වගේ තමයි මේ ස්වර්ණ කියන මහා ස්වර්ණ උපාසක මහත්තයාත් පුතෙක් කොදුවෙක් ලැබුණොත් මීට වඩා පූජා කරන එකල ගෙදර ගියා. ඒ මේ දේවතා ආරාධනයේ ටික දවසකට පසුගේ භාර්යා තොමු හටගත් ගැබ් ඇත්ති ඒ බව සිය සැමියාට දන්වා සිටියාය. දැන් දරුවෙක් බිහි වෙන්න නෙවෙයි එකපාරට බිහි වෙන්නේ නැහැ. දරුවා පිලිස්න ගත්ත බව අම්මට දැනුණා. සැමියට කිව්වා. එයින් අධික සන්තෝෂයට පහත් මහා සරණ කෙළඹි තෙමේ ගැබිනියනට කළ යුතු ගැබ් පෙළහර එකකුත් අඩු නොකර දුන්නා. කියන්නේ ඒ ආරක්ෂාව කළා. ඕතුමෝද ලැබූ උපස්ථාන ඇත්ති නිදුක් වූවා. දසමසක් ගිය තැන මේ දසමස එන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. දැන් තියෙන සූර්ය මාස ක්‍රමයට අපි අදහන්නේ. දැන් තියෙන 19යි. ඒක වැඩි අර චන්ද්‍ර මාසවලදී ගණන් අඩු නිසා මාස 10යි. ඉතින් ඔක මම දැනගන්න ඕනේ මාස 10 කියන්නේ මොන මාසෙයි? පුරාණ චන්ද්‍ර මාසවලින්.
සඳ සඳ දවස් 29 වෙනවා 23 වෙනවා ඔහමම තමයි. එතකොට මෙයා අධික සන්තෝෂයටපත් වෙලා ඒ විදිහට කරලා මහා පින්නති පුතෙක් බිහි වුණා. එයින් මහා ස්වර්ණයෝ අතිසයින් ඔද වැඩුණෝ තමන් විසින් පාලනය කළ වන දෙටුරුකේ අරක්ගත් දෙවියන්ගේ අනුහසින් ලදයි සිතා ලැබූ පුතුට පාල කියලා නම තිබුවා. පාල පාල මොකද පාල කියන්නේ තේරුම්? පාලනය කරන දෙවියන්ගේ වෙනුවෙන් තමයි නම දැම්මේ පාල කියලා. දොරටු පාලෝමගේ පාලනය කරන්න. දොරටු පාලනය කරන්නේ නුයි දොරටු පාල. දොරටු පාලනය කරන කෙනා ටික දොරටු පාලය. ඉන් ටික කලකට පසුත් කෙලඹි භාර්යා තම තවත් පුතෙකු ඇද එක්කෙනා ඉල්ලුවේ. දැන් කීයක් වෙනවද? දෙකයි. දෙවෙනි එකට ගෝ චුල්ල පාල. අරයා මහා පාල. පොඩි පුතයි. ලොකු. දැන් පළවෙනි පුතා වෙනකොට යාට ලොකු පුතයි කියලා කියන්නේ නැහැ නේද ගෙදරදී? එක්කෙනානේ ඉන්නේ. දෙවෙනි දෙන්නෙක් ලැබුණොත් තමයි මෙන්න මේ චුල්ල කතාව එන්නේ. චුල්ල පාල මහා චුල්ල පන්තක මහා පන්තක. ඔය තියෙන පන්තක පාරේ හම්බුණා පන්තක. ධනයෙන් කිසිත් අඩුවක් නැත්තාසේ දැන් දරුවන්ගෙන් අඩුවක් නැතයි ජීවත් වන මේ අවසැම දෙදෙනා තම දරු දෙදෙනා නිසා මහත් සතුටක් ලැබුවහ. දරු දෙදෙනාද මව්පියන්ගේ අවවාද අනුශාසනා නොඉක්මවා කීකරුව එක එකා කෙරෙහි බලවත් සහෝදර ප්‍රේමයෙන් යුක්තව වැඩෙමින් කරකාර බන්ධනයට සුදුසු අවස්ථාවට පත් වූවෝ මව්පියන් විසින් තම කුලියට සුදුසු කුලයන්ගෙන් අඹුවන්ගෙන උත්පාවාදී ගෘහ ජීවිතයට දතුලත් කරන ලදහ. මෙසේ ගිහි ජීවිතයට පත් වූ ඔහු මව්පියන්ගෙන් තමන්ට අයත් වූ වතුපිටි ගේදොර මිල මුදල් ගව මීගොන් ආදී සියලු වස්තු මැනවින් රකිමින් නිර්වද්‍ය වූ ධාර්මික ගෘහස්ථ ජීවිතයක් ගත කළෝය. තේරුණේ? ලොකු වුණාට පස්සේ වැඩිහිටි පත් වුණාට පස්සේ ගිහි ජීවිතයට ඇතුළත් කරන්න ඕනේ. කොහොමද කරන්නේ? කරකාර බන්ධන්න ඕනේ. කරකාර බැඳුවොත් තමයි අපි කියන්නේ ගිහි ජීවිතයට අපි ඇතුළත් අපේ ඔය සමහර පරණ අය කියන ගිහි ගෙට ගියයි කියනවා. ගිහි ගෙට. දැන් අපි ඇවිල්ලා තියෙන කොහෙට? ගිහි ගෙටද පැවිද්දට? සාසනයට ආව කියන්නේ සිව් කොණ්ඩෙ වැව සිවුරු පෙරව දැන් සංඥාවක් දෙනවා සම්මුතියක් දෙනවා මෙයා ආවේ පැවිද්දට. අර මනමාලි ගැඳුම අඳලා ඒව මෙව කරලා යන්නේ කොහෙද? මොන ගෙටේ? ගිහි ගෙට යනවා. දීගෙ යනවා කියලා අපි කියනවා. දීගෙ ගියා ගිහි ගෙට ගියා. දැන් මේ කොල්ල දෙන්නේ නේ දීලා තියෙන්නේ. දුන්නද ගත්තද? ගෙනාව කැන්දන් මනමාලිය දෙන්නෙක් දෙන්නේද ගියද්ද මන් දන්නේ නැහැ. කැන්දන් ඇවිල්ලා තියෙනවා. දැන් ඉස්සර දෙකයි කියලා නැහැ. 1යි 2යි 4යි 8යි ඔහමදලා තියෙනවා. 16 ඉන්න පොයත් තියෙනවා. ඒව දැන් වැඩි විමසන්න යන්න එපා. දැන් තියෙන නීතිරණ වැඩ කරාම හරි නැත්නම් දණ්ඩ නීති සංග්‍රහට අහුවෙනවනේ. පාවාදී ගෘහ ජීවිතයද වත් කරන ලද්ද. ඉතින් මේ අය බොහොම ධාර්මිකව නිර්වද්‍යව ගිහි ජීවිතය ගත කළා. ඒ කාලේ දිනක සුවඳ මල් ආදියගත් අත්ඇතිව ආහාර පාන වස්ත්‍රාභරණ ආදිය ගෙන්වාගෙන බණාසුණු පිණිස විහාරයට යන ආර්ය ශ්‍රාවක සමූහයක් දුටු මහා පාල තෙමේ මේ ජනයා සුවඳ මල් ආදිය රැගෙන කොතැනක යද්දැයි විචාරා දැන. කොහෙද මේ කට්ටිය යන්නේ? මමත් බණාසුණු පිණිස විහාරයට යමි. ඔවුන් හා එකතුව ගොස් බුදුන් වැඳ ධර්මශාලා වෙක්කෙලවරක වාඩිගත්තේය. අපගේ ස්වාමි දරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන සේක් ධර්ම ශ්‍රවණය පිණිසෙහි පැමිණ සිටින මහජනයාගේ අදහස් බලා වදාරා බණාසන්නන්ගේ අදහසට ගැළපෙන ලෙසින් ධර්ම දේශනා කරන සේක්. දැන් කාලේ බණ කියන අපිට මොනවද පේනවා? මූණු විතරයි පේන්නේ. ඉතින් ඒකවත් බලන්න එපා. ඒ නිසා බණ පිරිස දිහා මෙහෙම බලනවා. ආ බලන මූණ දිහා බැලුවම තේරෙනවා මොකක් හරි දෙයක් තේරෙනවා කියමුකෝ. ඒ අනුව තමයි දේශකයන් වහන්සේ බණ කියන්නේ. මූණ ඇලවෙන ඇද වෙලා නම් බණ වැඩි වෙලා කියන්න ඕද නැහැ. මොකද මූණ කැතයි. ඇදයි. ඒ කියන්නේ වැඩි බණ හරින්නේ ආද. ඒ නිසා මොකද ඉක්මනට බණ දේශනාව අපිට එච්චරයි බලන්න. බුදු කෙනෙක්ට බලන්න පුළුවන් පින තියෙනවද නැද්ද? බණ කිව්වට වැඩක් වෙයිද? නැද්ද? මෙයා රහත් වෙයිද? නැද්ද? මෙයා මහාන වෙයිද? නැද්ද? ඒවත් පේන ඔක්කොම. ඉතින් මහාන වෙන බව දැනගත්තම වැඩිපුර බණක් කියනවා යාට විශේෂ බණක්. මහා පාලයා බණාසන පිණිස පැමිණ සිටි දිනේදීද උන්වහන්සේ මහා පාලයාගේ හේතු සම්පත් බලා වදාරා ධර්ම දේශනා කරනසේ කාණ්‍යාව දැක්කා. දාන කතා දන් දෙන එක ගැන කියලා දුන්නා. සීල කතා සීලය ගැන කියලා දුන්නා. ස්වර්ග කතා එවත් ඒ දානේ සීලේ ආනිසංස වශයෙන් දෙව්ලොව මනුලොව සැප ලැබෙන හැටි කියලා දෙනවා. සුගති කතා සග්ග කතා කියලා මේ දේශනාවේ තියෙනවා. හොඳේ කවුරුවක් හිතන්නේ පේව නැහැ කියලා.
නිවන් දකින්න කෝවා කියලා මේවා දේශනා නොකර නෙමෙයි භාග්‍යතුන් වහන්සේ නිවනට අරන් යන්නේ. දාන ගැන කියනවා, සීලය ගැන කියනවා, සුගතිය ගැන, සුගතිය යන්න එපා කියලා කියලා නැහැ. නිවන් අරමුණු කරගෙන ඉන්නකොට සුගතිය තමයි යන්නේ කොහොම වෙන කොහෙවත් යන්නේ නැහැ. ඊට පස්සේ කාමයේ සුගතිය ලැබෙන්නේ කාමයන්ගේ දොස්, කාමයන්ගේ ලාමක කම ආදීනවත් කියන සැප ගැන කියන ඊට පස්සේ දුක ගැන කියන. මුලින්ම දුක ගැන කිව්වොත් එපා වෙනවා. මුලින් සැප කියන දැන් සතුට ඉන්නවනේ, බුදුම සැපයි අප්පා මේක දෙව්ලෝ යනවා කියේ නටනට ඉන්නවා හිත. ඒතර කියන ඒ ගියත් අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියනවා නේ. දිව්‍ය ලෝකෙත් චුත වෙනවා අනිත්‍යයි. මනුස්ස ලෝකේ කාමයේ දුක් සහිතයි. සැප සහිත නැ දුක් සහිතයි. කොච්චර වෙහෙසෙන්න ඕනද මේ කාමයේ වෙන. අන්නේ කෙලෙසිලි ගති කියලා දෙනවා. මොනවාද ඇට සැකිල්ලක් වගේ, මස්ස දැල්ලක් වගේ, කිසිම සෑහීමක් නැහැ. ඇට සැකිලි වගේ. ලෙව කෑවට සෑහීමක් නැහැ නේ ඇට සැකිලි. මස්ස දැලි වගේ හැමෝටම ප්‍රියයි. කාමය කියන එක හැමෝටම ප්‍රියයි. මට විතරයි කියලා කියන්න බෑ. මගේම දේවල් කියලා වෙන් කරන්න බෑ කාම වස්තු. අනිත් අයටත් සාධාරණ ඒවා. ඕන කෙනට ගන්න පුළුවන්. පැවිදි අනුසස් කෙලසීම ගැන කොම කාමයාට එපා වුණා යාට පැවිදි වීම අනුසස් කියා දෙනවා. ඔන්න එවැනි අනුපුබ්බිය කතාවවත් පිළිවෙල කතාව දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දෙසූ මේ ධර්ම කතාව ඇසූ මහා පාල තෙමේ පරලොව යන්නා වූ කැටුව තමන් විසින් උපයා තැන්පත් කළ වස්තුවෙන් කිසිවක් නොයන්නේ ආදරයෙන් ප්‍රේමයෙන් වැඩූ අඹදරුවෝද පරලොව යන්නා වූ සමග නොයන්නෝය. වැඩියක් කුමටය යටත් පිරිසෙන් කවාපවා නාවා තැනූ තමන්ගේ ශරීරයවත් තමන් කැටුව නොයන්නේය. අනේ සසර හැටි කරුණු මෙසේ බැවින් ගිහිගේ විසීමෙන් ඇති ප්‍රයෝජන කිම? ඔන්න ඇහුවා ප්‍රශ්නේ. කිව්ව මොකද්ද? මැරෙනකොට මේ ගෙවල් දොරවල් යාන වාහන ගෙනිය ඒව සරලම දේවල් තේරෙන්න ඕන. ඕන මොලේ තියෙන මනුස්සයෙක් තේරෙනවා මේක මැරුණම ගෙනියන්න පුළුවන්. බයිජිත්තුවේ තියෙන පිරමිඩ ඒවයි දැම්මේ මොනවද? පවිච්චි කරපු දේවල් මේ අපේ සීයාචි මලා ආචිට දත්ම දින්න බුරුසුවයි නේද? බුලත් කෑවනම් බුලත් තිටයි, බුලත් කොටන වංගෙඩියයි මෝල් ගායි, සුරුට්ටු පිවනම් සුරුට්ටු මිටියයි, ඒක පත්තු කරගන්න ගිනි පෙට්ටියයි, අරක්කු බිවනම් බෝතලයයි, ඒක දාගන්න වීදුරුවයි, මොන ඔක්කොම ටික අවාවිච්චි කරපු බඩු ටික ගිහිල්ලා තව ඉති ඇඳයි ඒ ටිකත් ගිහින් තියලා. ඒ මිනිස්සු එහෙම චාරිත්‍රයක් කරා. ඒක ඊජිප්තුවේ තියෙන පිරමිඩ කියලා තියෙන දැකලා තියෙන නෑ. පිරමිඩ දැකලා නෑ. ලෝක බුදුමහතෙන් එකන්නේ පිරමිඩ. දන්නේ නැති බවත් පුදුමයක්. ඇත්ත වශයෙන්ම මම දැනගන්න ඕනේ පිරමිඩ දැකලා නැත්තම් පෙන්නන්න. ඒවත් බුදුම විදිය අර දේවල් තියෙනවා. මේ ශක්තියක් ඇතුළු වෙනා කියලා කියන ඒ හැඩයට. ඉතින් ඒක එහෙම හිතුවා. ඒ සමහර අය හිතනවා මරුණමත් දැන් ඔය ඉන්දියාවේ එකක් දැක්ක දෙමළ මිනිස්සු කරපු දෙයක්. ඒ මනුස්සය ඉන්නකම් අරක්කු බිව්වා, සිගරට් බිව්වා. ඉතින් අවසන් මොහොතේ මේක සමරන්න ඕනේ යාළුවෝ මොකද කරේ? සිගරට් එකක් ගෙනාවා. කටේ අර මෙහෙම ගැහුවා සිගරට් ගාලා පත්තු කරා. දැන් මල මිනියම නැබොන්නේ සිගරට්. ඊට පස්සේ මූ එනකම් ඉන්නකම් නාන වගේ බිව්වයි කියලා ඇඟ පුරාම අරක්කු බෝතලේ හැලුවා. කාගේ ඇඟේද? මල මිනිය හැරෙව්වේ. මූ බිව්වා ඉන්නකම් නාන වගේ දැනුන්න ආවන්නේ. ඒතර යාළ හිතුවේ මැරුණම ගෙනියනවා. ඉතින් මැරුණම ගෙනියන්නේ නැති බව ඔය සෞදියේද කොහෙද රජතුමා මැරුණට පස්සේ එයාගේ වත්කම් පෙන්නලා තිබුණා. රත්තරන් කිලෝ බර ගාණක් වෙනම ගුවන් යානයක් එයාටම රත්තරන් පාට කාර් එකක් මෝටර් රථයක් සහ ගොඩක් දේවල් පෙන්නලා ඊළඟට ඒ පෝස්ට් එකේ දාලා තිබුණා. අපිට මතක හැටියට දාලා තිබුණා නිකන් කණුවක් හිටවපු වැලි ගොඩක්. අර ටික පැත්තකින් තියේදී මේ මිනිහා දැන් කොහෙද? අර වැලි ගොඩස්සේ ඇතුලේ ඉන්නේ. සොහොන්කොතක්වත් නෑ කාන්තාරේ. ඕන්නක දැන් මේ මහාපාල කුමාරයාට හිතුනේ. මහාපාල තරුණයාට, කුමාරයා නෑ තරුණයාට. එතකොට මේ රැගෙන යන දෙයක් නෑ. සබ්බම් පහාය ගමනිය සියල්ල හැර දාය යුතු හිස්සතින් යා යුතු. මේ කිසිවක් අපට අයිති වෙන්නේ ඒ ඒව තියා මම මේ ප්‍රේමෙන් නාවන කවන පොවන ශරීරයවත් මං එක්ක යන්නේ නෑ. නෑ අහෝ සංසාරේ හැටි. එනම් මේ ගෙහිගේ ගිහිගේ වාසයෙන් ඵලයක් ප්‍රයෝජනයක් නැත කියලා හිතුවා. කිම? කිම කියන්නේ වැඩක් නෑ. අදම වහන වෙමි සිතා ධර්මදේශන අවසන් වූ විට වහා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ වහන කම ඉල්ලා සිටියේ.
එවිට බුදුරජාණන් වහන්සේ පැවිද්ද පිළිබඳව තා විසින් විචාල යුතුව කිසි නෑයෙක් තට ඇත්තේ නැත්තේ දැයි විචාලසේ. නොන්න උපාසකම්මලගේ 3 දෙනෙක් කපා 4 දෙනෙක් ඉන්නකොම් පැවිදි අපේෂ. දැන් මේ කටි බය වෙලා ඉන්න අපි කාගෙන් දහන්නේ? අහන උඹට කවුරු අහන්න කෙනෙක් නැද්ද කියලා. දැන් අපි කට්ටියත් ඉන්නෝ. හරිද? හිටියට අහන්න බයයි. මොකද ඇහුවොත් ආ එන්න වෙන්නේ. අන්තිම ගමන එහෙම ගියොත් අහන්නවත් යන්න වෙන්නේ. ඒ කාලේ අර වාග්යතුන් වහන්සේත් බය නැතුව ඇව්වා. මොකද ඒ කාලේ හිටිය පුණ්‍යවන්ත මිනිස්සුනේ. මේ මිනිස්සු මහණ නැකෝ මරා ගන්නෑ. මුලින් ඇති පුරුද්දක් වශයෙන් ඉතින් යන්න එපා. ඉන්න කියලා කියනවා. නේද? දැන් මෙහෙ ඇවිල්ලා කවුරු හරි ගියත් අපි මොකද යන්න හදනකොට කියන්නේ? අහනකොට මහා යන්න කියලා කියනවාද? අපි කියන්නේ නෑ ඉතින් තව ටිකක් බලමු නේද? ඉන්න පොඩ්ඩක්. කලබල වෙන්න එපා. දැන් හිත 17 වුණොත් මොකද වෙන්නේ? අතේ තියෙන සල් ඉවර වෙනකම්ම බස්සවල යන්න වෙනවා, හෙට යනවා. ආයි මෙහෙට එනවා. ඒක එක පාරකින් නම් කවන්නේ නැහැ. ආයි යන්න හිතන එක ආයි කියක් ඇයි? ආයි අර ගන්න යනවා. ලේසි නැහැ, ට්‍රීවිල් එකටත් දෙන්න බෑ මෙහෙ. ඔව්. ඉතින් අපි හදා ගන්න ඕනේ මොකද්ද? මේ වටේ යන හිත. හිත තමයි කියන්නේ වරෙන් යම. වටයක් ගිහින් එන්නේ යම. ඒ ගිහිල්ලා 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 කවදා හරි කොන්ද කඩාගෙන තමයි නතර වෙන්නේ. ඒ දැන් පාර යනකොට හැප්පෙන්න පුළුවන් නේද? ගල හරියක් පිළ වැටුනොත් කොන්ද ගන්නවා. දැන් මෙහෙ ඉන්නකොට එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔය මේ තියෙනවා හිතේ ස්වභාවය. යන්න කියලා යන්නද කියලා අහනකොට ඵලයන් කියලා කියන්නේ නැහැ නේ. චුට්ටක් ඉඳපන්. තව දවස්වල් දෙකක් බලපන්. එහෙමයි කියන්නේ. වැලමිටි. හරියට මල්ලන්න ඕනේ මෙන්න මේ හරියෙන්. මැණික් අටුවෙන්. අල්ලන්නේ මෙහෙන් ඵලයන් කියලා කියන්නේ. ගිහිල්ලා අපි වැලමිටින් ඇල්ලුවත් අපේ ඥාති අපි දැනගරන හා කමන්නේ අපි එනන් ගිහිල්ලා පස්සේ ලාව එන්නම් කරන නැත්නම් මේ කන්න නැවතුනොත් කන්න ලැබෙන්නේ නැහැ. හරිද? දැන් නැති දේවල් බලාපොරොත්තු වෙන්නේ නැවතුනොත් දෙන්නම පහසුටපත් වෙන කන්න දෙන්න කෑමක් නැහැ. අරේ බොරුවට කාලේ යන්න ගියොත් දංගොඩ ඉතරයි තියෙන්නේ. දංගොඩ කන්නේ ඊට පස්සේ. ඊට පස්සේ එන්නේ තාට්ටි හොදලා දීලා එන්න. දංගොඩ ටිකට වතුර දාලා ඉපෙන් උනට පස්සේ ගලවලා දෙන්න පුළුවන්. එච්චර. දැන් තේ නෑ. හරිද? තේ බොන්න ඉන්න කියනවා. තේ කොලත් නෑ. සීනිත් නෑ. ඊට පස්සේ අනේ සීනි අඩුවෙන්ද බොන්නේ? වැඩි. ඔව් සීනි අඩුවෙන් වුණත් හරි කම නෑ. වැඩියෙන් හරි කම නෑ. දාන සීනි තියෙන්න එපා. සීනි ඇත්තම නෑ. ඒතකොට තේ කොලන්න නැත්නම් සීනි නැත්නම් ඒ තේ හදන්නේ කොහොමද? උණු වතුරෙන් විතරයි. උණු වතුර අරන් ගිහලා පූජා කරනවා. පිටි ගන්නවා. මොකද දැන් තොට යන්න කොම ගියේ නෑ. තේ බොන්න හිටියා පෙරේතියා වගේ. මට තේකොලත් නැහැ. සීනිත් නැහැ. ඒ වගේ තමයි ගෙදරකින් මහාන වෙන්න යනවා කියලා අහපු ගමන් ගෙවල් වල ඉන්න කට්ටිය ආ යන්න අපි එක්ක යන්නම් කියලා කියන්නේ නැහැ. අනේ යන්න එපා. ඔයා නැතුව මට නිින්ද යන්නේ නැහැ. ඔයා නැතුව මට බත් ගිලෙන්නේ නැහැ. ඔයා නැත්තම් මට හරිම පාළුයි. හැබැයි මැරුණොත් මං මැරුණොත් නම් ඊට වඩා බයයි. ඇයි? තෝ හොල්මනක් කියලා එලා මගේ බෙල්ල මිරිකයි කියලා බය නම් මට තියෙන. හැබැයි මැරුණොත් නම් හොඳයි. උඹේ කැමටිද මටනේ? මැරුණම නේද? මැරුණම කන්න එන්නේ නැහනේ. උඹේ ඉඩමක් තියෙන එකත් මටමයි. උඹේ ගේ දොර මටමයි. ඉතින් මැරුණට පස්සේ කැමති වෙන අතර පැවිදි වෙන්න එනකොට පොඩ්ඩක් අර නිකන් පෙන්වන්න එපා අපි කැමති නැහැ කියලා. ඉතින් කියනවා අනේ යන්න එපා මල්ලි ඉන්න. කාටකින් කියන්නේ තියෙන මගේ මල්ලි ඉන්න එක. ඉතින් එහෙනම් ඔහුගෙන් අසා දැනේව කියන්නේ දැනේව කියන්නේ අවසර නෙවෙයි ඕන. කියලා එනවා මොකද්ද මේ අර දැන් බය වෙනෝනේ සමහර කට්ටි. අපි ඉතින් ප්‍රයෝග කරනවා දැන් නම් ඉතින් කියලා ගිහින් ආව එන්න වෙන්නේ නැහැ කියන්න ගියොත්. ඒ නිසා අපි ලියුමක් දානවා. මම මේ ලෝක ධාතුවේ යම් කිසි තැනක විශ්ව ධාතුවේ යම් කිසි තැනක මම ඉන්නවා කොහෙද කියලා කියන්නේ නැහැ. ඒ නිසා පෝස්ට් ඔෆිස් එකත් මගේ අරලා වෙන එකකින් දානවා. නැත්නම් හොයාගෙන එනවා සීල් එකෙන් හොයන් වෙන්න පුළුවන්. ඒක ඇත්ත කතා. මේ සීල් එක හොඳට වැදුනොත් අහු වෙනවා. සමහර සීල් ගන්න හොයා ගන්න බෑ අපිටවත්. ඒ කියන්නේ ඒ ගහපේ කාටවත් හොයා ගන්න බෑ. ඔව් ඒ නිසා මේ එයා කියනකොට මතක් වුණේ දැන් ගිය මාසේ දුන්න ලියුම් දාන්න කියලා කාටද මට දීපුගෙන මතක නැහැ. ඒ ලියුම් දාලා නැහැ. දැන් දාන දෙන අය අහන කෝ මේ ලියුම කෝ. දැන් දී ලියුම ගේන්න බෑනේ හෙට 3නේ. දැන් ලියුම එවන්න පුළුවන්. විදුලි පණිවිඩයත් දැන් එවන්න. ඒ නිසා දැන් ඔහෙල එන්න ආවම ලියුම දෙන්න. ඒතරඩත් තියාඳුරනේ පිළිකර ගන්න කොහොමද? ආ එහෙනම් අහන් ඉන්න මං කියන්නේ.
දෙමකද අපි කවුරට දායකෙක් අපිට පින් දීලා ලියුම් ටික කොහෙට විසි කළා. ඇයි හේතුව ඒවට 50 මුද්දර ගහන්න තිබුණේ. අපිත් ඉතින් සල්ලිත් දුන්නේ නැතුව ඇති සමාට. මට මතකත් නැහැ. ඉතින් මේ හාදය බලන්න ඉතින් බුදුම්මේ දාණේ දෙන්න ආරන්ට ගියා. මෙන්න ලියුම් තෝගයක් දුන්නා. 50ව 30ක් නේ කීයේ? 1500ක් වෙනවා. එතනින් මෙපා වුණා. ලියුම් දැම්මෙන්නේ ලියුම් ටික විසි කරා. අන්න ඒ වගේ වන්දේ ලියුම් දාන එක මතක් වුණ නිසා මම කිව්වේ. නිසා දානව නම් ඉන්න පැත්ත පලාතෙන් ලියුම දාන්න එපා. ටිකක් දුරින් දාන. ඒ තරම් ප්‍රඥාවන්තයි අපේ සත්ටි සද්ධාවන්තයි. හරි කැමැති මහණෙනවට. දෝලාවෙ තියන් එල මහණ කරන්න. නෑ මහණ වෙන්න ඉන්න එක ඇදගෙන යන්න තමයි බලන්න. නිසා මේ අම්මල මේ ඉන්න ගොඩක් අය මෙතන ඉන්න අය දැන් දැනුම් දීලා නැත. දුන්නේ නෑ. එයාලා සර්ප්‍රයිස් කරන්න ඉන්නේ. ඉතින් බුද්ධ කාලයව කරාට දැන් ඒව කරන්න බෑ. ඒකත් අන්දර නෑ. ඉතින් ගිහලා මල්ලි ගාවට ගියා. බුදුරජුන් ඇඳ ගෙදර ගොස් මලණුවන් කැඳවා මලණුවෙනි අපේ මේ කුලෙහි සවිඥානක අවිඥාන පණ තියෙන පණ නැති කියන එකයි සවිඥානක අවිඥාන. යම් කිසි ධනයක් තියනම් ඒ සියල්ල නුඹට බාරය. ඒ සියලු ධනය පිළිගෙන මැනවින් දිවි පවත්වා ගනුයයි කීව කීහ. ඒ සියලු ධනයගෙන මැනවින් දිවි පවත්වා ගනුයයි. ඊට මල්ලි අහනවා සහෝදරය අයියේ නුඹ කුමක් කරන සේක්ද? නුඹ මොනවද කරන්නේ? නා මට ඔක්කොම දීලා මම බුදුරජුන් ළඟ පැවිදි වන්නෙමි කීය. කුමක් කියන්න ඕව සහෝදරය? මොකද මොනවද කියන්නේ අයියේ මේ? එහෙමනේ අහන්නේ. නුඹ නැතුව මම පමණක් කොහමද මේ ජීවත් වෙන්නේ? අම්මා මැරුණා මට අම්මා වුණේ උඹමයි. ඔන්න බලන්න. උදට අහගන්න කතාව. ඔයාලටත් කියයි මේවා. තාත්තමලා මට තාත්ත වුණෙත් උඹමයි අයියේ කියලා මගෙන් අඬනවා. මගේ අම්මත් උඹමයි, මගේ තාත්තත් උඹමයි කියලා කවුද කිව්වේ? සහෝදරය කිව්වා. නුඹ අයත් මේගේ මහත් සම්පත් ඇත්තේ උඹට ගොඩාක් ධනෙ තියෙනවා. පැවිදි නොවී පින් කරන්න. ඔන්න ඒ කාලේ කියලා දෙන එච්චරයි. පැවිදි වෙන්න එපා, පින් කරමු. පැවිදි නොවී පින් කරන්න. පැවිදි නොවුවාට පින් කරනු හැකිය. පැවිදි වෙන්නම ඕනේ පින් කරන්න. ඔන්න කතා. ඇහුණා මේක? ඔයාලට කියන්න කවුරු සිටිනේ? කියන්න බැරි වුණා නේ. ඔය මහාන වෙන්නම ඕනේ නිවන් දකින්න. ගෙදරින්දත් මේ විසාකාව මහසෝවරුනේ ගෙදරින්දන්. අර කමෙන්ට් වලත් තියෙන මන් දැක්කා. අර ගෙවල් දාලා යන බරි ආච්චිලා කියන අයෝ. ඔය මහාන වෙන්න ඕනේ. හැබැයි අද කාලේ මහාන නොවී නිවන් තිය හිත සුවපත් කරගෙන දින්න බෑ. ගෙවල් වල හැම දිස්සෙම ප්‍රශ්න. කරදර, කෙලස්. ඒක කාලයට සාපේක්ෂයි. දැන් කෙලස් අඩු කාලවල ගෙදරින්දන් නිවන් දකින්න පුළුවන්. දැන් ගෙදරින්දන් නිකන් නිවන් නෙවෙයි සැනසිල්ලවත් ඉන්න. නිකන්වත් ඉන්න බෑ. නිවන්නේ නිකන් ඉන්න බෑ. නිවන් නෙවෙයි යන්නේ. පත්තු කරා. ගෙවල් වල මොන නිවන් දන්නේ? ඒවත් මේ බොරු කතා. ඒ කියන්නේ ඔය කම්මැලි කම නිසා තියෙන මසුරු කම නිසා තමයි කතා කියන්නේ. පැවිදි වුණාම තමන්ට තියෙන වරප්‍රසාද නැති වෙයි කියන බයට තමයි ඔය කියන්නේ. ඔය මේ පැවිද්දේ සුව දන්නා කෙනා, භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දන්න කෙනා ඒක බොහෝම ඉහලින් කරු කරනවා. පැවිද්ද කියන එක. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ප්‍රශංසා කරපු එකක් තමයි පැවිද්දගේ ජීවිතේ ප්‍රශංසා කළා නෑනේ. ඒක මහා ලාමක එකක් කියලානේ භාග්‍යතුන් වහන්සේ වචනෙම තියෙන්නේ. හීනෝ ගම්මෝ පෝතුච්චනිකෝ. පුතජ්ජණයන්ගේ ස්වභාවයක් කියලා කියන්නේ ගිහි ජීවිතේ. ඒ කියන්නේ දරුවන් බිහි කිරීම නේක තියෙන්නේ, වෙනමකුත් නෙවෙයි. දරුවන් බිහි කරන, දරුවෝ පෝෂණය කරන ඕක තියෙන්නේ. වැඩේ එච්චරයි. අර මැෂින් වගේ. ළමයි බිහි වෙනවා, හදනවා. ඕක කරන්න තමයි gederinne වෙන වැඩකට නෙමෙයි gederinne නේ. සාමාන්‍යයෙන් දැන් අද වුණත් ඉස්සර වුණත් දෙක කොයි කාලෙ වුණත් gederක ඉන්නේ මොකටද? දරුවන් බිහි කරන්න, දරුවන් පෝෂණය කරන්න. ඒතර අපි එකට නඹු දරු පෝෂණය. ඉතින් ඒ නිසා මේ කියන විදියට gedere ඉඳගෙන පින් කරන්න බැරිද කියලා ඇහුවම මේ කියනවා එහේ මහාන වෙන්න එපා, gedere ඉඳන් පින් කරන්න. ඊපස්සේ කියන මලණු තෙමේ බගාපත් ඉල්ලා සිටි. උත්තර දෙනවා මලණුවෙනි, මා විසින් අසන ලද්දේ යහපත් ධර්මයකි. ඒ ඊතා සියුම්ය. ගෙහිගෙයි වසන්න උන්ට ඒ ධර්මය පිරිය නොහැකිය. මලණුවෙනි, එබැවින් පැවිදි වන්නෙමි කිව්වා.
එවිට ඔහු සහෝදරය නුඹ වහන්සේ තවම තරුණය. දෙවැනි දෙවනික කියන දැන් පළවෙනික බැරිවුණන දැන් දෙවනික කියන ඇැක දැන් ඔයා තාම තරුණයි, මහලු නාම් පැවිදි වෙන්න පුළුවන්. දැන් තරුණයිනේ, පස්සේ මහනවෙන්න පුළුවන් පයසිට කියන්න. නැවතකෝ දෙවැනි ගන්න දෙවැනි බාධකය දැම්මයා අපිටත් දාන්න පුළුවන් බලන්න හලා දැකින. ඔයා තාම තරුණයි, වා වයසට ගියාම මහණ වෙන්න කියලා කියනවා. උත්තරේ දෙන්නේ කොහොමද? මොන ඕනද තවත්? ගියාම තවත් පේනවා නේද? කෙලින් ඉන්න බෑ, පැත්ත වැටෙනවා. ඉතින් මම දුස් කියනනේ මේ පොතේ තියෙන එක මම කිව්වොන්ද? තරහා ගන්න එපා. මේ මහාපාල කුමාරයා අරගෙන බේරෙන්න කියප එක. ආ තරුණ කාලේ මහණෙන්නේ වයසට ගිහින් මහණෙනකම ඒ කුමාරයා කියන්නේ මොකද්ද? තමන්ගේ වචනයක්වත් වැඩක්වත් කරගන්න බැරි වෙන වයසට ගියා. ඒ නිසා දැම්ම මේක කරන්න ඕනේ කෝ. ඉතින් මේ මල්ලි කියන කිසිම දෙයක් පිළිගත්තේ නැහැ. කරුණ මෙසේ බැවින් මම තාගේ වචනේ නොපිළගනිමි. සමන ප්‍රතිපත්තිය පුරන්නෙමි. මම පැවිදි වන්නෙමි කියා මල්ලි අඬා අඬා ඉද්දිදිම බුදුරජාණන් වහන්සේ වෙත ගියා. පැවිදි වුණා, උපසම්පදා වුණා. දැන් මල්ලි අඬන කියලා මෙයා අඬන්න ගියා. උඹ අඬා ගන්න මට මමනේ යන්නේ. යන එක අඬන්නේ නැහැ, ඉන්න එක තමයි අඬන්නේ. යනකම් විතරයි. ගියාට පස්සේ ආයේ අම්මෝ නියමයි මොකෝ. ගියා ගෙවල් දෙකයි දැන් ඉඩම් දෙකයි කියලා කියන්නේ. යන්න කලින් කියන්නේ ලැජ්ජයිනේ. හොඳයි මනුස්සකමනොද නේ. ඒසයි සහෝදරයෝ එහෙම තමයි හිතන්නේ. හොඳේ දුක් වෙන්න එපා නේ. මගේ නංගි අඬයි, මගේ මල්ලි අඬයි, නංගි අක්කා අඬයි එහෙම හිතන්න එපා. යාළ සතුටු වෙන ඔබේ ගේත් මටමයි. වැඩි නම් විකුණ ගන්න බැරි. අනේ එහෙමයි වෙන්නේ. හොඳේ එතකොට සතුටුයි අපිට. මෙසේ පැවිදි උපසම්පදාවට පැමිණ සිය ආචාර උපාධ්‍යයන්ගේ සමීපෙයි පස් අවුරුද්දක් වාසය කොට. ඉතින් විනය නීතියක් තියෙනවා, අවුරුදු පහක් අනිවාර්ය ගුරුවරු ළඟ වසන්ඩ. ඇයි? ප්‍රියක්ත ප්‍රතිඵල වෙන තුරු, ධර්ම ඉගෙන ගන්න තුරු, තමන්ට යමක් තනියෙන් කරන්න පුළුවන් වෙන තුරු. ප්‍රවිදිච්චකම එහෙ මෙහෙ සේරිචාරී ඇවිදින්නේ නැහැ. එතකොට අනාත නාත වෙනවා. අනාත නාතනේ අනාත වෙනවා. නාත වෙන්නේ අනාත වෙනවා. අනාත වෙනවා කියන්නේ ඔහේ යනවා, ඇවිද ඇවිද යනවා, පොට්ටණී ගහගන්න යනවා, සම්මාදම් කර කර යනවා. නිවනක් නැහැ. ගෙදර හිටියට වඩා අන්ත වෙනවා. ඇයි? ගුරුවරයෙක් නැහැ, ආචාර්යෙක් නැහැ, වගකී යුතු කෙනෙක් නැහැ, පැවිද්දහතිකේවත් නැහැ. ඔහේ යනවා. එහෙනම් වෙන්න ඕනේ මෙන්න මේ විනය කරුණ හොඳට මතක තියාගන්න. අවුරුදු පහක් අනිවාර්යෙන් වාසය කරන පැවිදි කරන්න කලින් ඕක නියමයක් වශයෙන් අපි අස්සම් කරගන්න ඕන. තාම බැරි වුණා දැන් ඉතලා අලුතෙන් එන කට ඒක අස්සම් කරන්න ඕන. මොකද්ද කොන්දේසි? ගිවිසුමට එන අවබෝධතා ගිවිසුම. ගුරුවරයා කියනවා අවුරුදු පහක් තොපි මෙතන ඉන්න ඕනේ, තොපි මහාන කරන්න ඒකයි කියලා කියනවා. එයාලා කැමති නම් විතරයි අස්සම් කරොත් විතරයි පැවිදි කරන්න, නැත්තම් පැවිදි කරන්නේ නැහැ කියනවා. එතකොට එයා ඉන්නවා එක නීතියක් එක්ක. ඉතින් ඒ බස් පහ ගෙවුනට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහලා අහන ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ පැවිද්දක විසින් වැඩි යුතු ශාසනික දුර කීයක් තියද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. මහණි, මාගේ ශාසනයේ පැවිද්දන් වැඩි යුතු දුර දෙකයි, ග්‍රන්ථ දුරේ, විදර්ශනා දුරේ. එයින් ග්‍රන්ථ දුරේ කියන්නේ පොත්පත් ඉගෙන ගැනීම. ඒක කරන්නේ තරුණ කාලේ. විදර්ශනා ධූරය කියන්නේ භාවනා කිරීම. ගොඩක් වයසට ගිහිපු අය මැදි වයසේ මහණු නම් තෝරගන්නේ මොන ධූරේ? විදර්ශනා ධූරේ, භාවනාව. තමන්ගේ නුවණට සුදුසු පරිදි එක නිකායක් හෝ නිකාය දෙක තුනක් හෝ ඉගෙන ගැනීමට කියන ග්‍රන්ථ ධූරය. සැහැල්ලු පැවතුම් නැති ප්‍රත්‍යන්ත සෙනසුන්හි ඇලුනේ ආත්ම භාවයේ ඇතිවන නැතිවන ස්වභාවය දැක ගනිමින් සිහියෙන් වාසය කිරීමවත් විපස්සනා වැඩීම තමයි විදර්ශනා දූරි. දැන් මේ ගොඩක් අය කරන්නේ මොකද්ද? විදර්ශනා දූරි. නමුත් මම බලෙන් මේ වගේ පොතකුත් උගන්වනවා. ඒකක් දැනගන්න ඕන නිසා. ඉන්පසු මහාපාල ස්ථවිරයන් වහන්සේ ග්‍රන්ථ දූරේ පුරන්නට නොහැකිය. මට ග්‍රන්ථ දූරේ පුරන්න බැහැයි කිව්වා. කවුද කිව්වේ? මහාපාල තෙරුන් වහන්සේ. විදර්ශනා ධූරය පුරන්නේ මෙහි මේ පිළිබඳ කර්මස්ථාන මට වදාළ වෙනවා කියහ. බුදුරජාණන් වහන්සේ ඔහට අරිහත්ත්වය දක්වා කර්මස්ථානවත් දැන් කොච්චර වැඩ ඇද්ද කියන්නේ බුදු කෙනෙක්ට. මේ එක එකනාට වෙන වෙනම කමටහනුත් දෙන්න එපා. ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වෙන වැඩක් නෑ. දවසේ පැය 24න් පැය එකහමාරක් වගේ කාලේ 1:20ක වගේ තමයි උන්වහන්සේ සතපුණේ සක්මන් කළේ. තව පැය 3ක් කිය උපරිම.
ඉතුරු මුළු පැය 21ම මේ ලෝක ජනතාව වෙනුවෙන් ඒක කරන්න වීරයක් ශක්තියක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. කායික බලයක් අපිට බෑ. අපිට තමයි මට තේරෙන කොච්චර දැන් මට වෙහෙසද. මම මේ හැම එක්කෙනා ගැන හොයන්න ඕන, විස්තර බලන්න ඕන, මිනිස්සු වවත් කතා කරන්න ඕන, එයාලට බණ කියන්න ඕන. ඉතින් මේ වෙහෙස දැනෙන මට නම්. ඉතින් නම බුදු කෙනෙක් එක නෑ. උන්වහන්සේගේ ශරීර ශක්තියත් එක්ක, මනස තියෙන එකඟ බවත් එක්ක ඒක අමාරු නෑ. කරන දේ වෙලාවට කරනවා. පිහිට වෙනවා, කතා කරනවා, කමටහන් දෙනවා. ඉතින් කමටහන් ඉගෙන ගත්තා. ඉතින් භාග්‍යතුන් වහන්සේට වැඳලා තමාහා භාවනාවට යාමට කැමති 60 නමක් කැමති කරවාගෙන ඒ 60 දෙනා සමග වෙහෙරින් වෙහෙරින් කියන්නේ විහාරයෙන් නික්ම 121 පමණ වූ දික් මහා මගට බැස්සා. යදුන් 120ක් දිග ගමනක් පාගමනින් ගොස් එක් පිටිසර ගමකට පැමිණ. පිටිසර කියන්නේ දුර ගමකට. එහි තම පිරිවර සහිතව පිණුතිනි සහ සිඟා වැඩියේ 69. ඒ වෙසි මිනිස්සු සංසුන් වත් පිළිවෙතින් සරු මේ විශ්සුන් දැක අතිශයින් පැහැදුනා. දැක ලස්සන රණ දැක්ක පැහැදෙනවා සංසුන් බවට. දිව්වනම් පාර දිගේ පැහැදෙනවා නෑ. සිවුරු දරව, සිවුරු පොරවගෙන, පාත්‍ර දරව සංසුන් වඩිද්දී මේ ජනතාව ඊටාම පැහැදුනා. ඉතින් ඊළඟට මේ අය අසුන් පනවා වඩා හිඳුවා ප්‍රණීත වූ පිළියල කර ආහාරයෙන් වළඳවා ස්වාමීනි ආර්යයන් වහන්සේලා කොහි වඩිද්ද යසුවා. දැක්කනේ ආර්යයන් වහන්සේලා කියලා කියනවා. ඉස්සර හිටිය ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක්, එයා නිතරම ආර්යයන් වහන්සේ අරිහතුන් වහන්සේ කියලා කතා කරනවා. දරොත් ඉන්න දැන් ඔය කණ්ඩලම් පැත්තේ ඉන්න අරිහතුන් වහන්සේ කියන්නේ. ඉතින් ඒකේ යන ශ්‍රාවක අපිට කියන්නේ ආර්යයන් වහන්සේ. ශ්‍රාවක අපිත් හරි කොල්ල දෙක මුස්ස ගන්නවා අපිට ආර්ය ශ්‍රාවක කිව්වා. ඉතින් එහෙම මේ රහතන් වහන්සේ කියලා අමතනවා නිතරම. ඉතින් පුතර්ජන සංසලත් ඒ ගෙදරට පින්ඳ පාති වැඩියා. වඩින්න රහතන් වහන්සේ කියලා තමයි කතා කරන්නේ. දැන් මේ පුතර්ජනයි සැක කරන්න ගත්ත. බුදුම්මේ අපි රහත් නෑ. අපිට රහත් කියන මෙන්න මෙයා. ආයේ ඒ ගෙදරට වඩින්න නැතුව හිටියට පස්සේ. තමයි භාග්‍යතුන් වහන්සේ පැමිණි කරා මේ සාමණේරයන්ට අපේ ගෙදර දාන්න වඩින්නේ. ඇයි උඹලා ඇයි වඩින්නේ නැත්තේ? අනේ මේ මිනිස්සයා දැක්ක දැන රහතන් වහන්සේ කියනවා. හරි හරි උඹලා ඒව ගණන් ගන්න එපා. උඹලට අයිති නැත්තම් උඹලා නිකන් ඉඳපල්ලා. ඒ සද්දා වැඩිගමට ඒක කියන්නේ මහා සංඝරත්නයේ සීගල්ලයි අපි කියන්නේ රහතන් වහන්සේ වඩින්ද කියලා කියනවා. අපිට අයිති නැත්නම් අපි නිකන් ඉන්නවා. අපි කිව්වේ නැහැ රහත් කියලා. යානේ කියන්නේ. දැන් එහෙම දෙන්න පුළුවන් තනතුරු කවුරු හරි. අපි නිකන් ඉන්න එකයි තියෙන කටපියාගෙන. අමන්නේ ඔබ දෙනවා නම් මමත් ගන්නවා. මම කිව්වා විනයට බාධා වෙන්නේ. මං කිව්වොත් අරයා කියන්නේ. ඒ නිසා උපාසකේ පත් කරනවා කියපන් කියලා. මොකද කියන්නේ? පත් කරන්නේ නැහැ ඉතින් අර කියන සද්දා වැඩිකමට කියන අනේ අපේ ස්වාමීන් වහන්සේ නා ආර්යයන් වහන්සේ ගැනීම තමයි. ඒක උපාසකමනේ මට කිව්වේ මම ජාති සෝතාපන්නයි කිව්වා. කියන්නේ මගේ බණ අහලා කියන්නේ මෙච්චර බණ කියන්නේ මේ හාමුදුරු කලින් ආවම සෝවාන්වත් වෙච්ච කෙනෙක්ද කොහෙද? එහෙම වෙන්න නැති වුණත් එහෙම වගේ පේන්න පුළුවන්. හරිද? ඒ පාරමිතා දියුණු වෙනකොට එහෙම වෙනවා. ඒක ඇති අපිනේ දන්නේ. අර උපාසකම්මට කියන්න ගියේ නැහැ මම. එයා පැහැදිලා ඉන්න වෙලාවේ ඔය හිටපු දෙන්නේ. නේද? පැහැදීම. ඔය කියන්නේ චූල සෝතාපන්නයි කියන විදර්ශනා ඥාන යම්තාක් වැඩිච්ච අයට කියනවා චූල සෝතාපන්නයි. එයාලා දුගතිය රැටෙන ප්‍රමාණය අඩු ඒ වෙලාවේ. ඒකයිම කියන්නේ. එතකොට මේ සානසලත් වැඩියා ආසන පැනෙව්වා, දානි දීලා ඇහුවා කොහෙද වඩින්නේ ආරයන් වහන්සේ කියලා. කෝපාසකරුණි මහාන පිළිවෙත් පිරීමට සුදුසු ඇති තැනක් සොයා යමුයි කී කල්ලි. දැනවගත්තේ මිනිස්සු මුන් වහන්සේලා වස්සසීමට සෙනසුන් සොයති දැන ස්වාමීනි පින්වතුන් වහන්සේලා මෙතෙම සපගම වසන්නහු නම් අපි සරණ සීලේ පිහිටා සිල් සමාදන් වමුයි කීහ. අන්න වස් ආරාධනා කරන හැටි දෙකනේ. ඔබ වහන්සේලා වැඩ සිටිනවා නම් අපිත් සිල් සමාදන් කරනවා. එහෙමයි කියන්නේ. දානිතරක් දීලා මදි සිලුත් සමාදන් වෙනවා. සරණ සීලේ කියන්නේ තිසරණේ සමාදන් වෙනවා. අමාරු නෑ. සීලෙකුත් සමාදන්, සිල් සමාදන් වෙනවා. තිසරණ සහිත වූ පංච සීලය. තිසරණ සහිත අෂ්ටාංග උපෝසත, තිසරණ සහිත දස සීලය. ඔන්නෝ සමාදන් වෙනවා. එකල උන්වහන්සේලා අපි මේ සදහවත් කුලයන් නිසා සසරින් මිදෙන්නේ මිසිතා ඒ නුවණසු නුවණැති මිනිසුන්ගේ. ඇයි ඒ මිදෙනවයි කියන්නේ? සදහැතියන් නිසා. එයාලා දැක් දැක්ක ලොරියෙන් දාන කෙනා දැක්කනේ. දිග ලොරියෙන් ආවේ. බැස්සේ පුටුව බිමට පවුගේ තෙල් නැති කල ලෑන්ඩ් මාස්ටර් එකෙන් ආවා දානේ අරගෙන. ඒ නෝන්ලා කළු වෙලා එනකොට ඇයි? නෝන්ලා කියන්නේ ගෑනු ළමයි කළු වෙලා ඇයි? කුඩදාන් යන්න බෑ ට්‍රැක්ටර් වල. උලංග යනවා.
උඩ යකුලගෙන අවුවේ පිච්චි පිච්චි අපිට දානගෙන. ඒතර මේ සදහැතියන් නිසානේ අපි සසරින් එතර වෙන්නේ. යාළ අපිට දානගෙනක් දෙනකොට අපි ගැන හොයලා බලනකොට අපිට සතුටුයි සන්තෝසයි. අපිට කුටි හදලා දෙනකොට අපිට සන්තෝසයි. අපි ඊට පස්සේ පහසුවෙන් අපිට පුළුවන් වෙනවා මේ ගුණපිළිවෙත් ධර්ම පුරා ගන්න. දැන් දානෙත් දවසට බලන්න අපි ගුණපිළිවෙත් කොච්චර මගහැරෙනවද කියලා. අපිට බණ භාවනා කරගන්න ලා මදි වෙනවා. අපිට පොල් ගන්න වෙනවා. ඒ ලෝක කපන්න වෙනවා. අපි අසංවරත් වෙනවා. දානෙ හදන්න ගියා. කියවනවනේ ඊට පස්සේ. කියවන වෙනවනේ. විහිළු කරනවනේ. hina වෙනවා. ඒක බලන් ලොකු සන්නාස ඉතනින් නැහැනේ. උන්වහන්සේ වෙන වැඩකනේ වෙලා. ඉතින් වෙන්නේ මොකද අපේ අපි පිරිහිනවා. දානෙ හදන එක පිනක් තමයි. හැබැයි අර භාවනාව තරම් ඉතින් දිනු වෙන වැඩ නෙමෙයි. ඉතින් ඒක නිසා හොඳට බලන්න පුළුවන් තරම් දානෙ හැදුවත් කමන්නේ. අනවස්ස කතාබහින් වැලකී කරන්න කියලා අපි ආරාධනා කරනවා කට්ටියට. නැත්තම් වෙන්නේ හදාගත් භාවනා කරන උදේ හොඳට දවල් දානි වේපු ගමන් හවස භාවනා වැඩෙන්නේ නැහැ. අයි අර කියවපු තරමට වැඩෙන්නේ නැහැ. සමාධිය ගිහිල්ලා. එහෙම වෙන්න එපා. කියන අපි යෝජනා. ඒක තමයි අර කියන දායකයා දායක වුණා නම් අපිට ඔක වෙන්නේ නැහැ. දායකයෝ දානි දෙනවා නම් අපිට පහසුවෙන් ගුණ පුරාගෙන නිවන් දකින්න පුළුවන්. ආන්න ඒක. එහෙනම් ඒ අය නිවන් දකින්න අපිට දානි දෙනවා. අපි ඒක පාවිච්චි කරලා නිතර වෙනවා. අපිත් එයාලට නිතර වෙන්න පාරක් කියලා දෙනවා. ඒකනේ අනුමෝදනාවක් කරන්න යාට සතුටු වෙන. පින් අනුමෝදන්. ධර්මය කියලා දෙන්නේ. භාවනා ක්‍රම කියලා දෙන්න ඕනේ නේ. අන්න ඒ වගේ තියෙනවා. හොඳයි එහෙනම් ඒ අය නිසා සසරින් මිදෙන්නේ මිස් නුවණැති මිනිසුන්ගේ ආරාධනා සතුටින් පිළිගත්තා. සාදු කියලා පිළිගත්තා. ඔව් උන්වහන්සේලා ආරාධනා පිළිගත් බව දැන විහාරයක් පිල්ලකට එහි රාත්‍රී ස්ථාන දිවා ස්ථාන ගොඩනගා ඔවුන්ට බාර කළා. රාත්‍රී ස්ථාන කියන්නේ කුමක්ද? කිම? රැට භාවනා කරන තැන. රැට භාවනා කරන එළිය සක්මනේ සාමාන්‍ය. රැට සක්මන් කරන එළිය. මෙහෙ අපිරියා වෙන සනීපැත්තර තියෙන්නේ. මෙහෙ කරන්නේ නැතුලේ. අලීන නිසා. නැත්තම් සාමාන්‍ය ඉඳහස් තැන කරන සාමාන්‍ය රැට තමයි එළිය භාවනා කරන්නේ. මොකද මිනිස්සු එන්නේ නැති නිසා. දවල්ට කරන්නේ ඇතුලේ සක්මනේ. දැන් කුටි වල ඇතුලේ සක්මනක් තියෙනවා දිගට. වහලකුත් ගහපු එක. ආවරණය කරපියා. මොකද දවල්ට මිනිස්සු ආවොත් එයාලට පේන්නේ නැති වෙන්න තමයි සක්මන් කරන්නේ. ඒකට කියන දිවා ස්ථාන. ඔය දෙකම හැදුවා. කුටි 61යි නේ. 60ද 61ද? 61යි. 61ක් හැදුවා. කුටි 61යි සක්මන් මළු 61යි. එළිය සක්මන් මළු 61. කොච්චර සද්දාවක් තියෙන්න ඕනද? දැන් තේරෙන අපිට කොච්චර අමාරු කුටියක් හදාගන්න. ඒ සද්දා පිරිහිලා දැන් මිනිස්සුන්ගේ දෙන්නේ නැහැ. දෙන්නේ හිතෙන්නේ නැහැ. කැවිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඉතින් අර දුකසේ එක එක කුටි දෙන්න හා තුන් දෙනා හෝ ඉඳලා අපි කොහොම හරි මේ කරගෙන යන්න ඕනේ. ඉතින් කරන් දෙයක් නැහැ. අපිට පොරොන්දු නැනේ කැටි අපමල මහන වේලා අපි කුටි හදන්න කිව්වේ නැහැ කවුරුව. සද්ද දුන්නොත් ගන්නව නැත්තම් ගන්න දෙයක් නැහැ. දුන්න දීලා නැහැ. දෙන්න නැත්තම් ගන්නේ කොහොම? දීලා නැහැ. සද දැන් හිතන ගහක් යට හරි මම ඉන්නවා. ඉන්නකොට අලියා එනවා. බස් අලියාගේ පිට උඩ නගිනවා. අද දැක්ක අලියේ කයාට දාලා අර මොකද සංඥා උපකරණයක්. එයාගේ පිටේ බැඳලා මන ජීවියකින්. මොකටද අලියා ඉන්න තැන හොයාගෙන. ඉතින් මේ ළඟටම ඇවිල්ලා. පැටියයි ඇතින්නේ අලියා. තුම්පත් සුබයිනේ සුබ නිමිති දැන් දවස දවස ගන්න අලි පේනවා. දකින්න දකින්න අලින්ට අපි වරුදු වෙලා අපිට අලි පුරුදු වෙලා උන්ට ගාන කුන්නේ දැන් එතන මෑණිවරු වඩිනවා නිකන් හරක් ගාවි යනවා වගේ උනුත් ය සර්ප්‍රයිස් වෙලා ඉන්න මේ ගෑනුන්ට බයක් වන්නේ නැහැ අද උදේ මෑණි කෙනෙක් වැඩලා පාර දිගේ එයා ඉතින් අනිමිස ලෝචන පූජානේ මොකක්ද එකට කියන්නේ බිම්බලන් ගිහිල්ලා යටහෙළු ඇස තුගින් තියෙන එනකොට සද්දයක් එනවා කඩම්බෙන් දුවන මොකෙක් දෙකේ හරකෙද්ද බලන්න නැහැ අලියෙද්ද දුවන එයාට බය දැන් මෙයා වේගි වේගි යනවනේ අලියෙයි උඩ ගහන්නේ නැහැ එතන මේ අලින්ට බය වෙන දුරේ ඉන්න අයට මෙහේ ඉන්න මෑණිවරුන්ට අලිත් බයයි. නැට්ට උස්සන් දුවලා තියෙන නිකන් නැට්ටත් උස්සගෙන. මේ බය වුණා නැට්ට උස්සන් දුවනවා. එතන අලින්ට බය නොවන. බය වෙන්න ඕනේ මිනිස්සුන්ට. අලින්ට බය. අලි පරි අහිංසකයි පව්වනේ එයාලා. එයාලා අර කැලේට එයාලා පස්ස පැත්ත එළියට දාගෙන ඔළුව හංගගෙන ඉන්නවා. පස්ස එළිය. ඌ හිතන මං හැංගුණයි කියලා. අපි දැකගම ඔළුව හංග ගන්නවා. ඇයි ඔළුවේ නැස් දෙක තියෙන්නේ? මොකද නැස් දෙක දැන් මට පේන්නේ නැනේ ඌ මිනිහව. අර එක පැත්තක් එළිය. හරි ඒව දන්නවනම් hina වෙනව මිස මේ බය වෙන්න ඕනේ නැහැ. නිසා දැන් යනකොට මේ දවල්ට උදේට කියලා නැහැ. දැන් අපෙත් එක්ක තමයි යාලා ඉන්නේ. අපි සමග වාසය කරන්නේ. නිසා බලාගෙන යන්න වැරදිලා හරි ඇඟේ හැප්පුණා පවුනේ යාළට හරි දෙනවා අපිට හරි දෙනවා.
එච්චර ඒක දැරයක් වුණේ අලිය පාගල නෙවෙයි ඌ දුවන්න ගිහිල්ලා හාමුදුරුවන්ගේ කැප්පිලා තියෙනවා. හාමුදුරුවෝ දුවලා අලියක් දුවලා දෙන්නම දුප්පාර අලිය වැටලා මේ හාමුදුරුවන්ගේ ඇඟ උඩ කකුල විතරයි හොඳ අලියම වැටුණා. ඉතින් කොහොමත් ආයේ බැන්ඩේජ් දාන්න දෙයක් නැහැ. ඇතුළු මේ අලි හිතන් ඉන්නේ නැහැ අපිට ගහනවයි කියලා. උන් දුවනවා. දුවන්න පාරිට තියන්න එපා අපි. අලියන් අලියට දුවන්න පාර තියෙන්න එපා. ඒක වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කිව්ව විදියට දැන් කිව්වේ මොකද මේ ගමේ අය බොහොම සද්දාවෙන් කුටි සෙනසුන් හැදුවා. අපිට දැන් කිව්වේ ගහක් මුල ඉන්නකොට නේද අලිය එනවා. ඒක ප්‍රශ්නේ දුරදිග ගියනේ. රුක්ක මූලගතව වුණාම අලිය එන්න පුළුවන්. අලිය ආවට පස්සේ අලියටද බෙටියන් ඉන්න එක්කෙනාට දැන් තියෙන තරමට එහෙම නමුත් අද ඊයේ අගින් මේක අලිය බය වෙන බබ දැන් අපිට තේරෙන්නේ. දැන් අලිය බය වෙනවා මෙන්න මේ ගෑනු ටිකක් ඇවිල්ලා අපිට ඉන්නවත් නෑ කන නැක හෙලේ මේ කියන අලිත් අලින් කනු ලොකු මොන් කියවනෝ කියවන ඉවරයක් නෑ. ඉතින් ඊට පස්සේ එතන මේ පවර්ලියා වේද මහත්තේ බොහෝ දෙනා ඉන්න තැන අසනීප වෙන්න පුළුවන් ලෙඩක් ඇදුනොත් ස්වාමීන් වහන්සේ කියන්න මේ විසුන් වහන්සේ අතර ප්‍රධාන තැන්පත් කවුද තැන්පත් ප්‍රධාන මහපාල තෙරුන් එයානි ලොකු හාමුදුරු වස්වසන දිනේ විසුන් කියන එවන්නි තමුන් වහන්සේලා මේ තෙමස මෙහි කොතෙක් කිරියව් වලින් වසමුද කියලා ඇහුවා. ස්වාමිනේ අපි සතර ඉරියව්වෙන් වසමු කියලා කිව්වා. සිව් ඉරියව්වේ මොනවායි? ඇවිදිනවා, හිටගෙන ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා, සැතපෙනවා. අවසාන වශයෙන් හතරයි. හැවැත්නි කීම සුදුසුද? එහෙම කිව්ව එක හොඳද? අප්‍රමත්ත විය යුතු නැද්ද? අප්‍රමාද වෙන්න ඕනේ. මේ ලොකු සන්න දහනම යෝජනාවක් කරන්න. අපි වනා ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරන් ආවා. ජීවමාන වරන් අපි පිරිනුවම් පාපු බුදු කෙනෙක්ගෙන් කමටහන් ගත්ත නෙවෙයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා කපටිකමින් සතුටු කරන්න බෑ. උන්වහන්සේලා හොඳ අදහසින්ම සතුටු කර අවංකව සතුටු කරන්න ඕනේ. එනිසා අප්‍රමත්ත විය යුතුයි. ප්‍රමාද වූ කෙනාට සතරපාය සිය ගෙදර වගේ කියලා කිව්වා. එහේ නිසා අප්‍රමාද වෙන්න කියලා අවවාද කරලා ස්වාමීන් වහන්සේ කෙතෙක් ඉරියව් වලින් වසයිද කිව්ව මන් තුන් ඉරියව්වෙන් වසමි කිව්වා. ඒ කියන්නේ සැතපෙන්නේ නැහැ කිව්වා. පිට දිග හරින්නේ නැහැ කිව්වා. වාඩි වෙලා තමයි රැය ගත කරන්නේ සාමාන්‍ය. මෙසේ කියා නොනිදන්නට තරේ ඊටා නොනිදාම් භාවනානුයෝගීව එකලා කල් යවන මහාපාලිස්සවරයන් වහන්සේට වස් තෙමසින් පළමු මාස ඉක්ම ගිය තැන වස්තුම් මාසෙන් පළවෙනි මාසෙක වෙනකොට නිදා ගන්න නැතුව භාවනා කරලා නිදි වරලා නින්නේ. ඇහි ලෙඩක් එනවා. බලවත් ඇස් ලෙඩක් හටගත්තා. ඒ හේතුවෙන් සිදුරු කලයකින් දිය වැගිරෙන්න ආසේ ඇස් වලින් කඳුරු වැගිරෙන්න පටන් ගත්තා. පළවෙනි මාසෙන් පස්සේ තමයි ගුණේ. ඒ තුන් මාසෙ මුළු රැය භාවනා කොට අරුණ නගින විට තමන් වසන කාමරයට ඇතුළ වුණ දිවිසෙසු බික්ෂුන් පිඬු පිඬු සැසිරෙන වෙලේ තෙරුන් ළඟට ගොස් ස්වාමීනි දැන් පිඬු පිඬු සැසිරෙන වෙලාවයි. යවත්නි මෙසේ නම් පාසිවුරු ගනුයි කියා තමන් වහන්සේ පාසිවුරු ගෙන්වාගෙන පිඬු පිඬුස ගමට වැඩියහ. ගමෙහි පිඬුසින් ගද්දී සමග වැඩිය භික්ෂුන් වහන්සේලා කඳුළු වැගිරෙන සක්පල් තෙරුන්ගේ S2 සක්පල් චක්කුපාලනේ පාසිවුරු ගෙන්න පිඬු පිඬුස වඩිනකොට ස්වාමීනි කිමයි කියලා ඇහුවා. මගේ ඇස්වල බ්ලඩක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි වෙදෙක් ඉන්නනේ අපි එයාට කියමු කිව්වා. වෙද මහත්තයා නස්සයක් නස්නයක් දුන්නා. තෙලක් සිඳලා දුන්නා නස්න කරන්න. ඉස්තවිරයන් වහන්සේ පිළිගෙන නොනිදා හිඳ නස්සේ කොට කියන්නේ නිදාගෙන තමයි නස්ස කරන්න ඕන. දැන් අදිෂ්ඨාන නිසා නිදාගත්තේ නැහැ. අනිත් තරුන් සමග පින්ඩ පාත්තේට වෙද මහත්තයත් එල්ලව ස්වාමීනි දැන් ලෙඩේ කොහොමද? ඇස් රිදෙනවා. එසේ රිදේ යයි කිව්වා. ස්වාමීනි මා විසින් එවූ තෙල නස්ස කළේද ඇහුවා. එසේ නස්ස කළායි කිව්වා. දැන් කෙසේද? උපාසකේ තවම රිදේ. ඇයි එසේ වනු? මාගේ මේ නස්සෙතර නස්සකල එකවරකින් ලෙඩ සංසිඳේ. ඒ තරම් ආනුභාව සම්පන්න තිලක් ඇයි මේක කරන්න හිතෙන්නේ නැත්තේ? කර්මය විපාකේනේ. විපාක එන නිසා කරන්න හිතෙන්නේ නැහැ. අදිෂ්ඨානෙ බර ලොකෝට තේරෙන්නේ තමයි. හැබැයි මේක ඇලවෙලා දැම්මනම් හොඳ වෙනවා. කරේ නැහැ. ඒ නිසා කුමක් හේන් මුන්වහන්සේ ලෙඩේ සංසිඳෙන්නේ නැද්ද කියලා සිතලා ස්වාමීන් වහන්සේ විසින් තෙල නස්සය කරන්න ඉඳගෙනද නැත්තම් සැතපිලාද කියලා ආන්න තුන් පාරක් යවවා කියන්න බෑනේ. බොරු කියන්නත් බෑනේ. නියඬ වුණා. ඒකෙන්ම තේරුම් ගත්ත මේ සයනසේන වාඩිලා තමයි මේක නස්සය කරලා තියෙන එක හරියන්නේ නැත්තේ. ඉතින් හොඳයි තෙරුන් වහන්සේට වඩින්නේ කියලා බෙද මහත්තයා ගිහිලා කුටියට ගිහින් බැලුවා. මොකද සත්‍ය බලනකොට කුටියේ සක්මන් මළුවක් තියෙනවා. හිඳින දනකුත් තියෙනවා. හැබැයි නිදන දනක් නැහැ.
ඔබ වහන්සේ විසින් තෙල නාස්ති කරන ලදී ඉඳගෙනද නැතහොත් සත පිරාද කියලා හොම ඒත් කිව්වේ නැහැ. ස්වාමීනි මෙසේ නොකළ මැනව. නිරෝගී වීම කලින් කරන්න ඕනේ. ඉස්සෙල්ලා නිරෝගී වෙලා ඉන්න එපා. මහානකම් කරන්න. මහානදම් පුරන්නත් නිරෝගී වෙන්න ඕනේ කෝ. වෙද මහත්ය බණ කිව්. ඒ වැහුවද මෙසන්නස්. වෙද මහතුරුන්ගේ බණ අහනවා සාමාන්‍ය. අහන්නේ ඒ බණ අහන්න බෑ. බුදු බණ අහන්න. දැන් විනයට අනුව ධර්මයට අනුව වැඩ කරන්නේ. ඉතින් හොඳයි විපාසකේ තමුසේ යන්න. තමුසේ කියන්නේ ඔයා යන්න. තමුසේ කොහෙන්ද එන්නම් කිව්වොත් ගහනවා. ඇයි තමුසේ කිව්වේ කියලා. මේ පරණ භාෂාවෙන් තමුසේ කියන්නේ තමුන් නාන්සේ. යන්න. මම කතා කොට බලා සුදුසා කරන්න මේ ගිහුවා. ඉතින් කාත් ඒ කතා කරන්නේ? හිතත් එක්ක. මේ අහන්න අම්මා තාත්තා කවුරු නැහනේ කතා කරගන්න. ඉබ්බිතුන්නාද ගෙටවෙද තමන් නාම කතා කරන්න. කතා කරන්න කාත් එක්ක? තමන් හිතත් එක්ක. මොන කතා පාලිතේ කොහොමද? නුඹ ඇස් ගැන බලාපොරොත්තු වේද නැතහොත් නිවන ගැන බලාපොරොත්තු වේද? ඇස් දොඹඩොර නිවනද? ආනෝ හිතින්. පාලිතේ එතර මෙතර නැති සසර සැරිසරන නුඹ ඇස් නැති වූපන්නාත් බව ගණනක් නැත. කොච්චර ආත්මනු බව ඇස් නොපෙනී ඉපදෙන්නේ නැද්ද? ඇවිදිද්දී සිය ගණන් දහස් ගණන් බුදුවර ඉපදි ලෝ වැඩ කොට පිරිනිවී ගිය. නමුත් නුඹට ඒ එක නමක්වත් නිසිසේ ආශ්‍රය කරනු බැරි විය. ඉගෙන බුදුවරු සිය ගණන් දහස් ගණන් පිරිනිවන් බෑ උඹ සසර ඇවිදගෙන එනකොට. උඹට එක නමකකින්වත් පිරිනිවන් පාන්න බැරි වුණා. ධර්මය අවබෝධ වුණේ නැහැ. රහත් වෙන්න බැරි වුණා. එයින් මේ තුන් මස නොනිදා භාවනා යෙදී විසී යුතු එහෙයින් පාලිතේ තාගේ ඇස් නැසී වෙනසී ගියත් බුද්ධ ශාසනය මේ දරවයි හිත කිව්වා. හිත කිව්ව තමම්ම කිව්වා. උඹගේ ඇස් නැති වුණත් උඹ ශාසනය රැකපං කිව්වා. ගැන අනුසාස ශාසනය ගැන පණිවිඩේ භාවනා. භාවනා කරන එක තමයි ශාසනය කියන්නේ. ප්‍රධාන වශයෙන්ම වැඩිපුරම ගන්න ඕනේ භාවනා. අනිත්‍යවත් තියෙන සීලාදිය. නමුත් භාවනා තමයි වටිනේ. ඒ ආදී වශයෙන් තමන්ටම කතා කොටගෙන නස්ය කරගෙන ගමට පිණ්ඩපාතේ එද මාත්‍යව මොකෝ කරේ නස්ය කරාද එසේය. කොහොම එළෙඩේ හා අඩුද නෑ කිසි වෙනසක්. ඔබ වහන්සේ ඉඳගෙනම නස්ය කරේ සැතපිලා තුන් පාර එදත් උත්තර දුන්නේ. රසිකෝ ස්වාමීනි කොතෙක් කිවත ඔබ වහන්සේ කියන දේ අහන්නේ. ඒ සදින් පස්සේ අසවල් එද මාත්‍ය තෙලක් සිඳලා දුන්නේ කියලා මං ගැන නම් කියන්න එපා. මගේ නමත් කැත වෙනවා. එහෙම කියලා වෙද මහත්තයා චන්න ගියා. මොකෝ මේ සානස කියන දෙයක් අහන්නේ නැහැ. අතහැරියා. මෙසේ පිළියමෙන් බැහැර වූ කලයේ මහාපාල තෙරුන් වහන්සේ නැවත කුටියකින් දැන් ආයි හිතට කියන පාලිතේ දැන් තෝ වෙද මහත්තයා විසිනුත් අතහැරියා. මරුවාට නියමුණා. මරණයට කැප වුණා දැන් උඹ. පාලිත දැන් ප්‍රමාද නොවිය යුතුයි. මෙසේ තමාට අවවාදකට වැඩියත් මහානදම් කරන්නට පටන් වැඩිපුර භාවනා පටන් ගත්තා. මෙසේ රාත්‍රී මැදේ යාමිකුත් වත්ම එක විට මැස් නොපෙනී ගියා. කෙලෙසුනුත් සිඳී ගියා. කෙලෙසුත් සිඳුනා, ඇසුත් බිඳුනා. ඇස් බිඳෙන්න තත් ක්ෂණයකට පෙරයි කෙලෙස් බිඳුනේ. ඇස් බිඳිලා නම් කෙලෙස් බිඳන්න හිටියේ බිඳින්න වෙන්නේ නැහැ කියනවා. ඒක අභාවයයි කියනවා. අන්ධ වුණාම රහත් වෙන්න බෑ කියනවා. අන්ධ වෙන්න පෙර තමයි ක්ෂණයකට පෙර තමයි උන්වහන්සේ කෙලෙස් නැසුවේ. ඊට පස්සේ තමයි අන්ධ වුණේ. පස ස්ථිරිත මේ සුස්ක විදර්ශක රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ කියන්නේ විදර්ශනා විතරයි. සමත නැහැ. ඒ කියන්නේ ඉරිදි බල නැහැ. දිවස් නොවන මොකුත් ලබන්න ආයි බෑනේ කොහොමද? ඇස් නැහැනේ. ඇස් නැත්තම් දිවස් ලබන්නත් බෑ. මේ ඇස පේන්න ඕනේ දිවස් ලබන්න. ඒකත් නැහැ. සාය ධ්‍යාන වඩලා අභිඥා ලබන්න ගියේ නැහැ. ඒ නිසා උන්වහන්සේ නම් කරා සුස්ක විදර්ශක රහතන් වහන්සේ. ඒ බලමුකුත් නැහැ. නිවන තියෙනවා. ඕනම එක තියෙනවා හැබැයි. නිවන තියෙනවා. ඉතින් කාමරේට යමක යන්න බෑනේ. ඉතින් පිණ්ඩපාත වන්න වෙලාවේ සයන්නසල වඩින්න නැද්ද පිණ්ඩපාත? එසේනම් ඔබ වහන්සේලා වඩින්න මට වඩින්න වෙන්නේ නැහැ. වඩින්න බෑනේ, ස්පේන්නේ. ඒ කොහේ යන්නද? මගේ ස්පේන්නේ නැහැ කියලා කිව්වම අනේ අර සයන්නසල තණ්ඩලා දොඩලා ඇස් දෙක බලලා එන ඔබ වහන්සේ දුක් වෙන්න එපා. පිණු පිණිස ගමට වඩින්නවා අපි වඩින්නම් ඔබ වහන්සේ වැඩින්ද කියලා අර සයන්නසල ඉතින් පාත්‍රය ලං කියලා දානගෙනත් දුන්නා. ස්වාමීන් අපගේ පින්වතුන් වහන්සේ කොහෙද දායකයුත් ඇහුවා. අපේ ලොකු සයන්නසකෝ කියලා ඇහුවා. ඉතින් සියලු විස්තර ගොම අනේ කට්ටි තණ්හා දොඩා වැළපිලා කැඳවලුපත් පන්සලටම ගෙනත් දුන්නා. විහාරයට ගොස් තෙරුන් නැද පාමුල පෙරලන අඬා ස්වාමීනි අපි ඔබ වහන්සේට උපස්ථාන කරන්නෙමු. ඔබ වහන්සේ අමුත්තන් නොසිතුන මැනවයි අස්වසා ගියා. මිනිසුත් ඒක කියලා ගියා. දුක් වෙන්න එපා අපි සලකන්නම් කියලා. ඔහු උන්වහන්සේට කැඳපත් නිතර විහාරයට යවති. එහි වැසියන්නේ භික්ෂුන් වහන්සේලා දුන්වහන්සේගේ අවවාදයේ පිහිටා
කළ භාවනා බලයෙන් පවාරණ දිනේ ලංවෙත්ම සිවපිලි සිඹියා සහිතව රහතන් වහන්සේ හැටනවක් බවට පත්ව. ඇයි මේ චක්කුපාල දෙරුන්හසේ රහත් වෙලාන හිටි උන්වහසේ දන්නවනේ පාර යන්න ඕන මාර්ගය. ඒක ලේසියෙන් කියල දුන්න අනිත් අයට. උන්වහසේ ලේකෙ පිහිටලා සිවපිලි සිඹියාලා අපි රහත් වුණා. සයන්නාසලා නිකන් රහත් මේ චක්කුපාල සයන්නාසේ සුෂ්ක විදර්ශක අර හැටනම් සිවපිලි සිඹියා මහරහත් උන්වහන්සේ. ඉන්පසු උන්වහන්සේලා වස් පවාරණකොට බුදුරජුන් දකින්න කැමැත්තේ ස්වාමීනි අපි බුදුරජුන් දකින්න කැමැත්තේ ඒ තෙරුන් දැන් බුදුරජුන් දකින්නට යන්න පිදියක් නැහැ මොකෝ තමන් ඇස් සඳයි මම දැන් දුර්වල මේ අතරමඟ අමනුෂ්‍යයන් විසින් අරගත් මහවණේ ඇත්තේ මා ඔවුන් සමග යන කල්ලි ඔවුන්ටද වෙහසක් වන්නේ ඒ නිසා මම තනියෙන් ඉන්න ඔබ වහන්සේල වඩින්නේ මම පස්සේ එන්නම්කෝ එවැනි මම දුර්වල මේ ඒ නිසා මේ අතරමඟ යන්න අමාරුයි උඹලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වැඳලා මගේ සහෝදරය ඉන්නවා ඒ සහෝදරයට කියන්න කිව්වා මා වඩම්මගෙන යන්න කවුරු හරි එවන්නේ කියලා. ඒකින් වැඳලා අවසරණම් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේත් වැඳලා සහෝදරයට මතක් කරා මේ සහෝදරයත් බිම පෙරලිලා අඬලා එයාගේ බෑන කෙනෙක් යවන්න ලෑස්ති කරවකෝ වාරේ අනතුරු තියෙන නිසා මහාන කළා යවන්නේ කියලා. අනතුරු වලින් බේරෙන්න ඉතරේ මහාන කරේ. සද්දා වෙන්නේ මොකද? ඒක අර පහසුව පිණිස මහාන කරා. ඉතින් මහා නිකාන් නෙවෙයි නිකාන් සිවුරු පෙරේ නේ විනයානුකූලව මහාන කරා. තව දරන්න. එයා ගියා. අර ගිහිල්ලා ස්වාමීන් වහන්සේත් එක්ක එන්න කියලා කොහොමද? අර විදියට අල්ලගෙන එනවා අතින්. අතරමඟදී මෙයාට අර ගෑනුලා මේ සින්දු කියන හැල මොකද මෙයාට උනේ සීය නැති වුණා. මෙයා යන්න ගියා. ආයියාවට පස්සේ කෝ දැන් උඹත් එක මට යන්න බෑ කියලා. ඉතින් බෑ කොම් බලෙන් යන්නේ. ඉතින් මේ සනස තනි වුණා. අර කොල්ල යන්න ගියා. සක්දේවරයතුමා ආවා. මඩු පුල්ලාසනේ උණු නිසා ආවේ නැත්තම් දන්නේ නැහැ. ඇයි මේ සිල් තෙද ගුණ බලයෙන් රහත් ගුණ බලයෙන් මඩු පුල්ලාසනේ උණු දැනුත් උණු වෙනවද දන්නේ අපි දන්නේ නැහැ. අහන්න විදියකුත් නැහැ. නේද? උණු වෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලේ එහෙම වෙලා තියෙනවා. ඉතින් එතුමා ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ කොහෙද යන්නේ? සවැත්නොට මාත් එහෙ යන්නේ යන්ද? අනේ ඉතින් මාත් එක්ක යන්නේ නැහැ කරදර යන්නේ යන්කෝ. ඉතින් වරුවකින් ගියා. ඔව් මේක ඔය දැන් මේ සර් නෝ කොහමද එච්චර ඉක්මනට මම කෙටි පාරක් දන්නවා ස්වාමී පාර කෙටි කරා දෙවියෝනේ ඉතින් ගිහිල්ලා කුටිය ළඟින්ම තියලා මේ සක්දරය තමයි ඉතින් දෙවලොටම වැඩියා ඉතින් ඊළඟට අර සහෝදරයා හදලා දීපු කුටිය ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නෝ දාසව දෙන්නේ දාස භවෙන් මුදවලා මහාන කෙරෙව් දාස ළමයි නෝ දාසෙ දාසකමෙන් අයිගල මහාන කෙරුව මහාන කළා මේ තෙරුණාස රූපස්ථානට තිව්වා. එයා තමයි ඔක්කොම කරන්නේ දෙන්නා. ඉතී කාලේ විහාරචාරිකාවේ වික්ෂුන්නාස ලෙන වෙලාවේ ඒ දවසක් හොඳට වැහැලා හැන්දෑව යන්න බැරන උදේ යනකොට මේ සයන්නා සක්මන් කළා අර රතුපාට සත්තු වර්ගයක් හිටියා බිමින් මතු වෙනවා. උන්ව පාගලා. හැමතැනම ලේ. මේ කවුද මෙතන සක්මන් කරේ කියලා ගෝලියෝන් ගියකෝ අපේ ස්වාමීන් වහන්සේ. ඇයි මොකෝ මේ මහා මේ සත්තුමල්. මේ දරුණ නැස් ඇස්පේන කාලේ භාවනා කරන්න තු දැන් මෙන්න ඇස් නැති නොපෙනුනාම භාවනා කරන්නේ. එතන දොස් කිය කී ගියා. ඉතල භාග්‍යතුන් ආයි පැමිණල කරන්නේ කොහොමද මේ රහතුන්ට පෞසිද්ධ වෙන්නේ නැහැ. එතකන් දන්නවද රහත් කියලා. කිව්වද? අඬබෙර කිව්ව නෑ දන්නේ. ඒක තමයි ස්වභාවය. සාස්ෘණ නැස් හෙලි නොකළොත් තමන් කියන්නේ නැහැ සාමාන්‍ය රහතන් වහන්සේලා. තමන් රහත් බව හේතු නැතු කෙනෙක් ආරෝපවාදී කරන කර ගන්න යනවා නම් විතරක් තමන් කියනවා ප්‍රකට කරනවා නැත්තම් කරන්නේ ඉත කමටහනක් දෙන්න ඕන නම් විතරක් ප්‍රකට කරනවා ඒ කියන්නේ කියන්න වෙනවා නැත්තම් කියන්නේ නිකන් කියන්නේ එතකොට රහතුන්ට පව් සිද්ධ වෙන්නේ යවවා ස්වාමීන් රහත් වෙන්න පින තිබුණා ඇයි මේ අන්ධ උනේ ඔබ රහත් උනේ පිනට අන්ධ උනේ පවට පින වෙනවා විපාක දෙනවා දෙක මිශ්‍ර වෙන්නේ වෙනවා ඔව් හේතුව කිව්වා කලින් වෙදෙක් ඒක කාන්තාව ගැලලුකෝ මගේ ඇස් දෙක හොඳ කරොත් ඒ කියන්නේ පේන අඩුයි දරුවන් එක දාස වෙනවා ඒක ඊට පස්සේ හොඳ කළා හොඳ කරාම දැන් පේන්නේ නැහැ වගේ රඟපානකොට වෙද මහතර තරහ ගියා ඇයි මේ කපටි කමන්නේ කරන්නේ තොට දෙන්නම් හොඳ වැඩක් කියලා පේන්නේ නැති වෙන්නම බෙහෙත දුන්නා ඒ පාර දැම්ම ගමන් අර නිකන් බල්බ් එකක් ගහලා ගියා වගේ කරන්ට් එක ගියා වගේ මුකුත් පේන්නේ නැහැ දැන් කලුවරම කලුවරයි. දැන් ඔකට ඒ අද්දගීම නැහැ නේ අපි කාටවත්. මුකුත් පේන්නේ නැති උනේ මෙහෙම කරලා බලන්න SPL බලන්න. මොනවද මේ? මුකුත් පේන්නේ නැහැ. අන්ධ උනේ.
ආණ්ඩු විපාක වාරයාව. හාන්සි වෙලා නස්ස කරන්න නිතුවම නැත්ති ඇයි විපාක දෙන්න ඕ. අපින හාන්සිල නස්ස කරගෙන ඇසුත් හොඳ කරගෙන අපි භාවනා කරන බැ උන්නාස දැඩි අධිෂ්ඨානික හොඳ පැත්තකුත්ති අධිෂ්ඨානය කඩා ගත්තනේ. හැබැයි දැන්නන් ඒ වගේ අර බෙල්ල කඩාගෙන අධිෂ්ඨාන කරන්න යන්න එපා, අනතුරුදායකයි. දැන්ගති පුළුවන් විදියට සක්ති පමණින් භාවන බණ භාවනා කරගන්න නිවන් මඟ දියුණු කරගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මේ ගැට්ටියත් ගිහිල්ලා දැන් ඇඳවල් ගලවලා පුදුම වැඩක් අද කරන්න යන්න. මට ඇඳවල් අයිම හයි කරන්න ඕනේ ඊට පස්සේ. ඒ නිසා ඇඳවල් ගලවන්න යන්න එපා. අමාරු නම් බිම පැදුරක් දාන්න නිදා ගන්න හොඳේ. හරි, එච්චර ඕනේ නැහැ. දැන් ඔය තියෙන විදියට නිදා ගන්න. ඉතින් මේ හේතු කාරණා අනුව අපි හෙට දවසේ බලාපොරොත්තු වෙන මේකේ අටුවා විවරණයට යන්න ගාථාවේ. අද අපි අර්ථය කියලා දේ අවසංග කෙටියෙන් කියමු. මනෝපුබ්බංගම හිත සිතුවිලි වලින් පෙරටු වෙනවා. හිතයි සිතුවිලි එකට එන්නේ. මනෝසෙට්ට මනෝමය මනසින් නිපන් බව කියනවා. ඒක දුෂ්ට කරගෙන නරක හිතින් කළොත් කිව්වොත් විපාක පසුපස එනවා. හරියට කරත්තේ ගුණා පසුපස එන්නේ බරක් දීගෙන දුක දීගෙන එනවා කියු. ආන්නේක අද දේශනාව අද අපි හමාර කරන අදට නැවත අපි හෙට දවසේ බලාපොරොත්තුෙන් ඉන්නවා මේ දේශනාවේ කොටසකුත් ඊළඟ ගාතාවටත් අපි යන්න බලාපොරොත්තු වෙන තව කතාවක් තියෙනවා. එමනම් මෙතෙක් කියලා අපි මේ රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් ඒ වගේ මේ සේනාසනේ අපි සහභාගී වෙච්ච පිරිස අතරන්නේ අපිත් එක්ක බොහෝ දෙනෙක් අන්තර්ජාලය හරහා සම්බන්ධ වුණා. හැම දිනාට මේ පින් අපි අනුමෝදන් කරනවා ඒ සියලු ඥාතීන්ට. ඒ වගේම අපි රැකින සක්දිව රජතුමන් සතරරන් දෙවියන් සත් දෙවියන්ටද මේ පින් අත් වේවා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සාත්ස සෝපත්ති.